සුබම සුබ දිනයක් වේවා. ඉතින් සුපුරුදු ලෙන්ගතුකමින් අද බොහොම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඔබ දන්නවා අපේ channel එකෙන් ගණිතය සම්බන්ධ වැදගත් ප්‍රශ්න පත්‍ර විවරණ, ඒ වගේම පාඩම් සහ අධ්‍යාපනය සම්බන්ධ වැදගත් ප්‍රවෘත්ති හැකීක්මනින් ගේන channel එකක්. ඉතින් මේ channel එකට ඔබ අලුත් නම් බොහොම ආදරයෙන් ඉල්ලීමක් කරනවා අපේ වීඩියෝ බලන්න. වීඩියෝ බලලා හොඳයි නම් ගණිතයට ආදරය කරන අධ්‍යාපනය හා සම්බන්ධ ඔබ අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ඒක මටත් ඉතාම ධෛර්යවත් කිරීමක්. ඉතින් ඒ සඳහා ඔබට කරන්න ඕන බොහොම පුංචිම පුංචි දෙයයි. බොහොම ආදරයෙන් ඉල්ලීමක් කරනවා. ඔන්න පල්ලෙහා තියෙනවා subscribe button එක press කරන්න. press කරලා notification all දාලා තියාගන්න කියලාත් කියනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. ඒ වගේම මේ පිළිතුරු විවරණේ යම් ගැටලුවක් තියෙයි නම් ඒ සම්බන්ධයෙන් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙමනම් අද දවසේ ඔබට පේනවා තිරේ මත අපි කතා කරන්න සූදානම් වෙන්නේ 2024 දෙවන වාර පරීක්ෂණයේ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 11 ශ්‍රේණියේ දරුවන්ට ලබා දුන්න ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ දෙවනි පත්‍රයට පිළිතුරු විවරණය. ඉතින් එහෙමනම් වැඩි කතා අවශ්‍ය නැහැ. එහෙමනම් අපි යමු ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට කොහොමද පිළිතුරු ගොනු කරන්නේ කියලා බලන්න. මුලින්ම අපි බලමු පළවෙනි ප්‍රශ්නේ විදිහට මේ වසරේ මොකද්ද ලැබිලා තියෙන්නේ කියලා. සුපුරුදු විදිහටම සංඛ්‍යා තේමාවෙන් අපට ලැබිලා තියෙන්නේ. බලමු මොනවද ලැබිලා තියෙන්නේ කියලා. පොඩ්ඩක් මං ගාන චූට්ටක් විතර විශාල කරගන්නම්. ඔයගොල්ලන්ට පැහැදිලිව පේන්න. කියනවා මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා. ඒ මූල්‍ය ආයතනෙන් ණය ලබා දෙන ණය මුදලක් සඳහා 118ක වාර්ෂික පොලී අනුපාතයක් අය කරනු ලබන අතර හීනවන ශේෂ ක්‍රමයට පොලිය අය කරනු ලැබේ. ඒ ආයතනින් හීනවන ශේෂ ක්‍රමයට B මූල්‍ය ආයතනින් සුළු පොලී අනුපාතිකයක් යටතේ ණය ලබා දෙනු ලබන ලබයි. 2024 ජනවාරි මාසයේ නෙතුජ ඒ ආයතනින් මෙතන නෙතුජ ඒ ආයතනින්ද අනුජ B ආයතනින් කියන්නේ මෙන්න මෙතන අනුජ අනුජට බී ආයතනින් ද රුපියල් 300,000ක් බැගින් ණය ගත්ත. වසර පහක් අවසානයේ නෙතුජ ගෙවූ පොලියට වඩා රුපියල් 750ක මුදලක් අනුජට පොලිය ගෙවීමට සිදු වූයේ නම් ඒ කියන්නේ හීනවන ශේෂ ක්‍රමයෙන් ගත්ත කෙනා ගෙවපු පොලියට වඩා සුළු පොලියෙන් ගත්ත සුළු පොලියට ණයට ගත්ත කෙනාට ඒ කියන්නේ අනුජට රුපියල් 750ක් වැඩියෙන් ගෙවන්න වෙලා කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මේ ගාණේ කොටස් දෙකක් තියෙනවා. හීනවන ශේෂ ක්‍රමයෙන් පොලිය සෙවීම සහ පොලිය දීලා තියෙන වෙලාවේදී පොලී ප්‍රතිශතය සෙවීම සුළු පොලී ගාණකුත් තියෙනවා. හරි අපූරු ගාණක්. බී මූල්‍ය ආයතනයේ අයකුණු ලබන වාර්ෂික පොලී අනුපාතයේ කොහොමද රචනා කැටගරියකට ලැබෙන ප්‍රශ්නයක්. එහෙමනම් මං පෙර කිව්වා වගේ හීනවන ශේෂ ක්‍රමයෙන් ඔබට සිද්ධ වෙනවා මුලින්ම ගෙවපු පොලිය හොයන්න නෙතුජ. ඊළඟට නෙතුජ හෙවපු පොලියට රුපියල් 750ක් එකතු කරපුවාම එනවා අනුජ වසර පහටම ගෙවපු පොලිය. එහෙනම් එක වසරකට පොලිය හොයලා පොලී ප්‍රතිශතය හොයන්න පුළුවන් ගාන निराවුල් කරගෙන අපි යම් වැඩියට. එහෙමනම් මොකද ඉස්සරලාම මෙන්න මෙතන වෙනවා මෙයා රුපියල් ලක්ෂ 3ක් ණයට ගත්තේ. එහෙනම් මං ලියනවා මාසකට ගෙවන ණය මුදල. මෙතනදී නෙතුජ සඳහා තමා මේ සෙල්ලම කරන්නේ. නෙතුජ සඳහා මොකද වෙන්නේ? රුපියල් ලක්ෂ 3 අපට බෙදන්න වෙනවා කියෙන්ද වසර කීකට පහකටනේ. එහෙනම් මේක බෙදන්න වෙනවා 60. එතකොට 60 බෙදපුවාම එනවා රුපියල් 5000ක් කියලා. එහෙමනම් ඔන්න මාසයකට ගෙවන්නේ රුපියල් 5000ක්. තවත් විදිහකින් කියනවා මාසෙ ඒකකයකදී ගෙවන්නේ රුපියල් 5000ක කොටසක්. එහෙනම් ඊළඟට මං හොයනවා මාස ඒකකයකට පොලිය. මාස ඒකකයකට පොලිය. මං සිංහල වැඩිය ලියන්නේ මගේ අකුරු ලස්සන නිසා. එහෙනම් මාස ඒකකයකට අපි රුපියල් 5000යි ගෙවන්නේ. මේගොල්ලෝ වර්ෂයටම නම් අය කරනවා 118ක්. හැබැයි මාසික පොලී ප්‍රතිශතය හොයන්නේ එයා 12න් බෙදන්න ඕනේ. කියන්නේ 12න් එකකින් ගුණ කරන්න ඕනේ. මේ බිंदु දෙකට මේ බිंदु දෙක කැපෙනවා. 6a 3යි 6a 2යි 2a 1යි 2a 25යි 25a 3ක් අපිට ලැබෙනවා පිළිතුර කීයක් කියලාද? රුපියල් 75ක් කියලා. ඔන්න රුපියල් 75. එහෙමනම් දැන් පුතේ දුවේ ඔයාට මතක් වෙන්න ඕන හරි
පළවෙනි මාසෙදී අපි ණයයි රුපියල් 5000 ඒව 60ක්. දෙවනි මාසෙදී ණයයි රුපියල් 5000 ඒව 59ක්. ඒ කියන්නේ හීනවන ශේෂ ක්‍රමී. ඒ කියන්නේ ඔයාට වෙනවා මේ ගාන පුරාම තියෙන 5000 කොටස් ගාන හොයන්න. ඒ කියන්නේ මාස ඒකක කීයක් තියනවද? මේ ගානට මුළු මාස ඒකක කීයක් තියනවද? ඒකක ගන්න. එහෙනම් රුපියල් 750. මාස ඒකක ගන්න හොයන්න යන්නේ. මාස නම් 60යි. 60 ගුණ කරනවා 60කින් ඒක කරලා බෙදනවා 2කින්. ඇයි ඒ ත්‍රිකෝණ සංඛ්‍යාවක්නේ මාස ඒකක ගන්න. 60 59 58 57 විදිහට අඩුවේ වී යන්නේ. එහෙනම් මෙයාට මෙයා සරල වෙනවා 30යි 30 බිංදුව පැත්තකින් දැම්මත් 3යි 18යි. 1830ක් මාස ඒකක තියෙනවා. එහෙමනම් දැන් අපිට පුළුවන් මේ පැත්තට එන්නම් මං මුළු පොලිය හොයන්න. මුළු පොලිය. එහෙමනම් මුළු පොලිය හොයමු. කීයක්ද එක මාසයකට පොලිය? රුපියල් 75යි. 75 ගුණ කරන්න වෙනවා 1830. අන්න එවිට ලැබෙනවා netujeට ගෙවන්න වෙන මුළු පොලිය රුපියල් 75 ගුණ කිරීම 1830 රුපියල් 137,250ක් වෙනවා. හොඳයි. දැන් එහෙනම් ඔන්න netujeගේ වැඩේ ඉවරයි. ගානේ දැන් මුල් කොටස ඉවරයි. දැන් ඊට පස්සේ කියනවා මොකද්ද? අනුජ ගෙවන්න වෙච්ච පොලිය. අනුජට වසර 5කට පොලිය. මේ ගානේ පැහැදිලිවම කියනවනේ 137,250ට වඩා එයා කීයක් ගෙවනවද? රුපියල් 750ක් ගෙවනවා. දැන් නම් ගාන ෂුවර් කියලා, හරි කියලා ෂුවර් කියලාත් විශ්වාස කරන්න පුළුවන්. මොකද ලස්සන උත්තරයක් හම්බුණා. එහෙනම් netuja ගෙවනවා 138,000. හැබැයි ඔහු මේක ගෙවන්නේ වසර 5කට. එහෙනම් මට ලියන්න වෙනවා වසරකට පොලිය. මෙන්න මෙයාව බෙදන්න වෙනවා 138,000 බෙදන්න වෙනවා 5න්. අන්න එවිට උත්තරය හම්බෙනවා කීයක් කියලාද? රුපියල් 2,7,5,0. රුපියල් 5,7,6. රුපියල් 27,600. එහෙමනම් අපට පුළුවන් වසරකට පොලී ප්‍රතිශතය හොයන්න. පොලී ප්‍රතිශතය, සුළු පොලී ප්‍රතිශතය 27,600ක් ගෙවන්නේ මෙයා කීයක් වෙනුවෙන්ද? 103ක් වෙනුවෙන්. ඇයි මෙයා ණය ගන්නේ 103කටනේ සුළු පොලියේදී? එහෙනම් එයා ගුණ කරනවා 100%. අන්න එවිට පිළිතුර ලැබෙනවා කීයක් කියලාද අපි බලමු. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපමු. මෙතන මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපමු. 30න් 276 බෙදන්න වෙනවා. 30න් 276 බෙදපුවාම 9.2ක් කියලා පොලී ප්‍රතිශතය ආවනම් ඔන්න ඔබට ලකුණු 10ම තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට පළවෙනි ගැටලුවට අපිට පිළිතුරු ලියන්න පුළුවන්. දෙවෙනි ගාන බලමු. දෙවෙනි ගාන සුපුරුදු විදිහටම ප්‍රස්ථාර ගැටලුවක් ලැබිලා තියෙනවා. ප්‍රස්ථාරය අපි අර පෙළ පොතේ තියෙන විදිහට නම් පළවෙනි ආකාරයේ ගැටලුවක් ලැබිලා තියෙනවා. මොකද්ද කියන්නේ? y සමාන x වර්ගයේ ඍණ 4 ඍණ 1 ශ්‍රිතයේ ඇඳීම සඳහා සකස් කළ වගුවක් පහක් දැක්වේ. x සමානයි 2 විට y හියාගේ සොයන්න. මම ඒක මෙහෙම කරන්නම්. එහෙනම් y සමානයි x වර්ගය ඍණ 4x ඍණ 1. එහෙනම් මම මෙතෙන්ට ආදේශ කරන්නම් කීයද? x ට 2යි, 2 වර්ගය ඍණ 4 වාරයක් 2 ඍණ 1යි. 2 වර්ගය 4යි, ඍණ 8යි, ඍණ 1යි. එහෙනම් උත්තරේ එනවා ඍණ 9ක් තියෙනවා. මේ ඍණ 9න් 4ක් ගියපහම ඍණ 5යි. එහෙනම් පළවෙනි කොටසට උත්තරේ එනවා ඍණ 5. මෙන්න මෙතන ඍණ 5යි. ඔන්න ඒ කොටස හරි. මං හිතන්නේ ඔබට ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම පේන නිසා මෙන්න මේ විදිහට ආදේශ කරලාම උත්තරේ ලියන්න. නමුත් ඉතින් උත්තරේට එක ලකුණයි බොහෝ වෙලාවට හම්බෙන්නේ. හින්දා පිළිතුර විතරක් ලිව්වත් ඒ ලකුණ හිමි වෙනවා. ඊළඟට මම මෙයාව චුට්ටක් උඩා කරගන්නම්. මෙතනින් එහාට ප්‍රස්ථාරය අඳින්නවන නිසා මම වෙලාව යන නිසා ඔන්න ප්‍රස්ථාරය අඳගෙන තියෙනවා පල්ලෙහැයින්. මම මේ ප්‍රස්ථාරය ගන්නම් ඉහළට. මෙන්න මේ විදිහට තමයි ප්‍රස්ථාරය ලැබෙන්නේ. මම හිතනවා පැහැදිලි ඇති වෙයි කියලා. මේ විදිහට ප්‍රස්ථාර කුලයේ මත අඳින්න ඕන. මම අවශ්‍ය කොටස විතරක් විශාල කරලා අරන් දීලා තියෙනවා. කියනවා මෙහෙම, ප්‍රස්ථාරය ඇසුරින් සමමිති අක්ෂයේ සමීකරණය. මම මෙතන අඳින්න කියලා නැහැ. නමුත් ඔබට පැහැදිලි වෙන්න සමමිති අක්ෂය මම මෙතනදී අඳින්නම්.
මෙන්න මෙයා තමා සමමිති යක්ෂය. මේක අඳින්න කියලා නෑ. ඉතින් සමමිති යක්ෂයේ සමීකරණය ඔබට පේනවා සිරස් රේඛාවක්, ඒ කියන්නේ x සමානයි රේඛාවක් x සමානයි 2 කියලා උත්තරේ ලියන්න පුළුවන්. සිරස් රේඛාවක් x සමානයි 2. ඔන්න ඒ කොටස හරි. ඊළඟට කියනවා ඔන්න එතන ඉඳන් තමා ප්‍රශ්නය y වල අගය 2ට වඩා කුඩයි. මෙතන y වල අගය 2ට වඩා කුඩයි කියන්නේ මෙතනින් පල්ලෙහාට. ඊළඟට y වල අගය ඍණ 4ට වඩා විශාලයි. මෙතනින් ඉහළට. ඔය සීමාව තුල ශ්‍රිතයේ අගය වැඩි වන x යගේ ප්‍රාන්තය. දැන් මෙතනදී මෙන්න මෙතන ඉඳන් ශ්‍රිතය මෙතනත් මේ ඍණ 2 වෙද්දි මෙන්න මෙතන. මෙතන ඉඳන් මෙහෙම පල්ලෙහාට යන්නේ. එතකොට ශ්‍රිතයේ අගය අඩු වෙනවා. එහෙනම් මේ කෑල්ල ගන්න බෑ. එහෙනම් ශ්‍රිතයේ අගය වැඩි වෙන්නේ ශ්‍රිතයේ අගය මෙහෙම අඩු වෙනවනේ. ශ්‍රිතයේ අගය වැඩි වෙන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට. එතන ඉඳන් ඉතින්ට. එහෙමනම් මේ බලන්න මෙන්න මෙතන පටන් ගන්නවා අගය. ඒ අගය මෙන්න මෙතන x වල අගය 3. ඒ කරලා 2ට යද්දී මෙන්න මෙතන අගය අපට මෙහෙම දල වශයෙන් ගන්න වෙනවා. ඔබට පේනවා කොටු කීයක් තියෙනවද? 1 2 3 4 5. ඒ කියන්නේ මට ගන්න වෙනවා 4 දශම කීයක් විතර? 4.6ක් වගේ. 4.6. අන්න ඒ සීමාව ඇතුලේ තමයි මෙන්න මේ ශ්‍රිතය වැඩි වෙන්නේ. කියන්නේ මෙන්න මේ දෙන්න අතර. මෙන්න මේ සීමාව තමයි සංඛ්‍යා රේඛාවෙන් දුත් ඔය විදිහට එන්නේ. එහෙනම් මට පිළිතුර ලියන්න වෙනවා x වල අගය 3ට වඩා විශාලයි. හැබැයි 4.6ට වඩා කුඩයි කියලා පැහැදිලිව උත්තරේ ලියන්න වෙනවා. ඊළඟට කියනවා දී ඇති ශ්‍රිතය මෙන්න මේ පෙළ පොතේ දෙවනි ආකාරයේ තියෙන විදිහට ප්‍රකාශ කළ හැකි නම් AB ගේ අගය ලියා දක්වන්න කියන්නේ. මෙතනදී ගණනය කිරීමක් කරන්න කියන්නේ නැහැ, ලියලා දක්වන්නයි කියන්නේ. ඉතින් මේකෙදි කරන්න තියෙන හොඳම දේ මේ ශීර්ෂයේ ඛණ්ඩාංක ගැන හිතන්න වෙනවා. ඔබ දන්නවා මේ විදිහේ එක්කෙනුගේ මෙන්න මෙතනින් එන්නේ සමමිති අක්ෂයේ සමීකරණයේ ලකුණ මාරු වෙලා. සමමිති අක්ෂයේ ධන 2යි. එහෙනම් මට ලියන්න පුළුවන් y සමානයි x ඍණ 2යි යාගේ පූර්ණ වර්ගය. මෙතනදී තියෙන අවමාගය මෙයා ඍණ 5ට ගිහිල්ලා තියෙන්නේ. අන්න ඒ නිසා ඍණ 5යි කියලා ලිව්වනම් හරි. ඔන්න ඔය විදිහට බොහොම අඩු කාලයකින් ප්‍රස්ථාරය අඳින්න විතරයි වෙලා යන්නේ. අඩු කාලයකින් දෙවන ගැටලුවට පිළිතුරු ලියන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඒ විදිහට ඒ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න පුළුවන්. තුන්වෙනි ගාන ලැබිලා තියෙන්නේ සමගාමී සමීකරණ ගැටලුවක්. කියන උත්සව කටයුත්තක් සඳහා අයිස්ක්‍රීම් කෝන් 160ක් සහ යෝගට් 70ක් ගෙනීමට රුපියල් 21600ක් වැය වූ අතර අයිස්ක්‍රීම් 4ක් ගන්නා මුදලින් යෝගට් 5ක් මිලට ගන්න පුළුවන් දු. හොඳයි. මට ටිකක් ඉඩ ඕන නිසා මෙයාව චූට්ටක් විතර කුඩා කරලා තියාගන්නම්. උඹට ගාන අවශ්‍ය නම් ආපහු බලන්න පුළුවන්, පැහැදිලිව බලන්න උනන්. නැත්නම් මං හිතන්නේ මේ ප්‍රමාණයට පෙනේවි වීඩියෝවේ ක්වොලිටි එක සාමාන්‍යයෙන් 360 විතර දාපුවහම. කියනවා අයිස්ක්‍රීම් 1ක මිල x ද, ආහා මම මෙතන ඉඳා ගන්නවා x, යෝගට් 1ක මිල y ද ලෙසගෙන සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න. මම මෙතනින් හදන්නම් මට ඉඩ ඕන හින්දා. කියනවා උත්සව කටයුත්තක් සඳහා අයිස්ක්‍රීම් කෝන් 160ක්. එහෙනම් 160යි එයාගේ මිල x නම් 160යි x අයිස්ක්‍රීම් සඳහා වැය වෙච්ච මුදල. ඒ වගේම 70yy ඒ යෝගට් සඳහා වැය වෙච්ච මුදල. ඒ දෙකේ මේකතු ඒගොල්ලෝ දීලා තිනවා 21600. මෙලා මෙයා පළවෙනි සමීකරණ. ඊළඟට කියනවා ඔන්න ඔතන තමා ගොඩක් දරුවන්ට බැරි වෙන්නේ අයිස්ක්‍රීම් 4ක් ගන්නා මුදලින්. ඒ කියන්නේ 4x නේ. අයිස්ක්‍රීම් 4ක් ගන්නා මුදලින් යෝගට් 5. එහෙමනම් 5yy. මෙන්න මෙයා දෙවෙනි සමීකරණ. ඔන්න සමීකරණ දෙක හැදුවා. ඔය විදිහට හදාගත්තා නම් ඔබට මේ වෙද්දිම ලකුණු දෙකක් හිමි. කියනවා සමගාමී සමීකරණ විසඳීමෙන් අයිස්ක්‍රීම් කෝන් 1ක මිල සහ යෝගට් කෝන් 1ක මිල වෙන වෙනම හොයන්නලු. ඉතින් මේකෙදි තියෙන ලේසිම දේ තමයි මේ බලන්නකො මෙතන 4x සමාන වෙනවා මේ 5yට. එහෙනම් මම ලියනවා මෙහෙම. දෙකෙහි අගය 1ට ආදේශේ. ඒක කොහොමද කරන්නේ කියලා දැන් කෙනෙක් කල්පනා කරන්න පුළුවන්. ඔන්න මම එකේ සමීකරණේ ලියනවා 160x ධන 70yy සමානයි 21600යි. නමුත් පේනවා මේ සේරම අපට පුළුවන් 10ෙන් බෙදන්න, බොරුවට නිකන් ලොකු ඉලක්කම් ඉක්වට් වෙන්න ඕනේ නේද? එහෙනම් කීයද? 16යි ධන 7yy
සමානයි. මම මේක 10න් බෙදන්නේ. ඔන්න හරි. දැන් මෙතන මේගොල්ලොම කියනවා 4x කියන්නේ 5y. 16x කියන එක මට ලියුව හැකි නේද? 4 වාරයක් 4x ධන 7y සමානයි 2160. පුතාලා මෙන්න මෙතන 4x වෙනුවට මෙන්න මේ 4x වෙනුවට මට 5y ලියන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ වලින්. එහෙනම් මම මෙතන ලියනවා 5y ධන 7y සමානයි 2160. දැන් ඔබට පේනවා 4 වරක් 5 20යි. එහෙනම් 20y ධන කියෙදෙන්නේ 7y සමානයි 2160. දැන් එහෙමනම් මෙතන එනවා 27y සමානයි 2160. එහෙමනම් දැන් ඔබට වෙනවා y ගේ උත්තරය ගන්න 2160 බෙදන්න වෙනවා කියන්නේ 27. එවිට පිළිතුර ලැබෙනවා කීයක් කියලාද? බෙදපුවාම 80යි. y සමානයි 80ක් විදිහට ලැබෙනවා. එහෙමනම් දැන් y සමානයි 80 ලේසි. එහෙනම් මම ලියනවා y සමානයි 80 කාටද ආදේශ කරන්නේ? මේ ලස්සන සමීකරණයක් තියෙන දෙක. එහෙනම් දෙකට ආදේශයයි. එහෙමනම් මට ලියව හැකි 4x සමානයි 5y. එහෙමනම් 4x සමානයි කීයද? 5 ගුණ කිරීම 80. දෙපැත්තම 4ෙන් 4ෙන් බෙදනවා. එහෙනම් x සමානයි මෙතන 1යි මෙතන 2යි. එහෙනම් කීයක් දෙන්නේ? 8 වරක් 2 10යි කියලා හම් වෙනවා. 10යි. සමානින 10යි නෙමෙයි මෙතන කීයද? 20යිනේ. එහෙනම් කීයක් දෙන්නේ? 100යි. x සමානයි 100යි. හැබැයි පුතාලා අනිවාර්යයෙන්ම මේක වගන්තියකින් ලියන්න පුරුදු වෙන්න. අයිස්ක්‍රීම් එකක මිල මෙච්චරයි. ඒ වගේම යෝගට් එකක මිල මෙච්චරයි කියලා ලියලා එන්නම පුරුදු වෙන්න. මොකද ඒ කොටසට ලකුණක් වෙන් කරන නිසා. ඔන්න ඒ කොටසට හරි. ඊළඟට එහෙනම් දැන් මම පොඩ්ඩක් ලියන්නම්. කීයක් අපට ආවේ? අයිස්ක්‍රීම් එකක මිල රුපියල් 100යි. යෝගට් එකක මිල කීයද ආවේ? රුපියල් 80යි කියලා ඇවිල්ලා තියෙනවා. එහෙමනම් ඒ දෙක තියාගෙන මට ඉතිරි ටිකට ඉඩ ඕන හින්දා මම බෝඩ් එක ක්ලියර් කරගන්න. කියනවා මෙහෙම, රුපියල් 10,080ක් වැය කර අයිස්ක්‍රීම් හා යෝගට් සම ප්‍රමාණ මිලදී ගත්තම් මිලදීගත් අයිස්ක්‍රීම් කෝන් ගාන කීයද? අපි හිතමු මිලදීගත් අයිස්ක්‍රීම් සහ යෝගට් ගණන, මේ අයිස්ක්‍රීම් ගණනත් ඒ, යෝගට් ගණනත් ඒ කියලා හිතමු. එහෙමනම් මට ලිව්ව හැකි 100i a ධන 80y y සමාන වෙනවා කීයද? 10800ට. එහෙමනම් 80y මෙතන ඒ අකුරන්නේ 80y. එහෙමනම් මෙතන එනවා 180y a සමානයි 10800යි. මෙයාට මෙයා කැපෙනවා. එහෙනම් මෙයාත් 18ෙන් බෙදනවා. මෙයාත් 18ෙන් බෙදනවා. එහෙනම් ඒ වෙලාවට උත්තරේ එනවා a සමානයි 18 වරක් 6 බලමු. 6 වරක් 8 48 8 හරි. එහෙනම් මෙන්න මෙතන එනවා a සමානයි කීයද? 60ක්. එහෙමනම් අපිට ඒ කොටසට උත්තරේ ලිව්වේ ඇයි 60ක්. මෙන්න මේ කොටසට ලකුණු 3ක් වෙන් කරලා තියෙනවා. ලකුණු දුන්න පටිපාටිය මම ඔන්න පල්හැ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඔබට බලන්න පුළුවන්. ඉතින් ඒ ගැන මම වීඩියෝවේ වෙලාව ගන්නෙ නැහැ. ඔන්න එහෙනම් ඔය විදිහට 3 වෙනි ප්‍රශ්නෙට උත්තර දීුවේ. එහෙමනම් අපි යමු ඊළඟ ගානට. මේ පාර ටිකක් අංකය වෙනස් වෙලා 4 වෙනි ගාන විදිහට දීලා තියෙනවා. සංඛ්‍යානීය ගාන තීරු 4 හෝ තීරු 5 වගේ. කියනවා පරිගණක ආයතනයක පුහුණු වන සිසුන් 30 දෙනෙකුගෙන් එක් ව්‍යාපෘතියක් සාදා නිම කිරීමට ගතවන කාලය පිළිබඳ දත්ත ඇතුළත් වගුවක් පහත දැක්වේ. මුලින්ම කියනවා ඉහත වගුව 90 එක් එක් ව්‍යාපෘතිය සාදා නිම කිරීමට සිසුවෙකුට ගත හැකි අඩුම කාලය, ශිෂ්‍යයෙකුට ගන්න පුළුවන් අඩුම කාලය කීයද කියලා අහනවා. ශිෂ්‍යයෙකුට ගන්න පුළුවන් අඩුම කාලය මෙන්න මෙතන 25ත් 30ත් අතර කියලා කියනවා. එහෙමනම් ඒකෙදි ගන්න පුළුවන් අඩුම අගය 25යි. ඇයි මිනිත්තු 25 කිනුත්? මෙන්න මේ කාර්ය ඉවර කරන නිසා. ඊළඟට කියනවා සුදුසු උපකල්පිත මධ්‍යන්‍යයක් භාවිතයෙන් හෝ අනුක්‍රමයකින් ව්‍යාපෘතිය සාදා නිම කිරීමට ශිෂ්‍යයෙකුට ගතවන මධ්‍යන්‍ය කාලය. දැන් මෙතනදි මෙහෙමයි.
මම මේ සඳහා ඔන්න උත්තර පත්‍රයෙන්ම ගත්තා වගුව. මේක මහා කම්මැලි වැඩක් සාමාන්‍යයෙන් මට ඒක හදාගන්න එක. එහෙමනම් මෙන්න පේනවා මම මේක හදන විදිහ විතරක් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් මධ්‍යගයේ හොයන්නේ මේ දෙපස සීමාවල් දෙක එකතු කරලා දෙකට බෙදනවා. ඊට පස්සේ උපකල්පිත මධ්‍යන්‍යයක් අපි ගන්නවා. මේකෙදි නම් aran තියෙන්නේ ඔබට පේනවා 42.5. ඊළඟට අපගමනය හොයන්නේ මෙන්න මෙයාගේ මෙන්න මෙයාගේ අඩු කරනවා. ඒ කියන්නේ 37.5න් 42.5 අඩු කරනවා 10. ඒ විදිහට සේරම පන්ති ප්‍රාන්තරවලට අදාළ අපගමනයන් හොයනවා. ඊට පස්සේ සංඛ්‍යාතයේ ඉන්නේ මෙන්න මේ තියෙන අගයන් ටික ඊළඟට අපගමනය සහ මෙන්න මෙයාව ගුණ කරනවා. එවිට මෙන්න මෙයාගේයන් එනවා. ඒකල මේ ටික අපි එකතු කරනවා. එහෙම අපගමනේ පාවිච්චි කරන්න කැමති නැති දරුවෙකුට කෙලින්ම පුළුවන් මෙන්න මේ 27.5, ඒ කියන්නේ මධ්‍ය අගය මෙයාගෙන් ගුණ කරලා 2 27.5 ඒවා 2 55 කියලා ලියන්න. ඒ ක්‍රම දෙකෙන් ඔබට කැමති ක්‍රමයක් භාවිත කරන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මෙන්න මෙයාගේ මධ්‍යන්‍යය හොයන්න. මම මෙතනදී මධ්‍යන්‍යය හොයන්න පාවිච්චි කරන්නම් උපකල්පිත මධ්‍යන්‍යය. එහෙනම් මම ලියනවා මධ්‍යන්‍යය සමානයි උපකල්පිත මධ්‍යන්‍යය ධන සිග්මා FD බෙදීම සිග්මා F. සාමාන්‍ය විදිහට මධ්‍යන්‍යය හොයනවා නම් මධ්‍යන්‍යය සමානයි සිග්මා FX නිරූපක සිග්මා FX බෙදීම සිග්මා F. ඉතින් මේකට අගයන් ආදේශ කරමු. මෙතනදී උපකල්පිත මධ්‍යන්‍යය විදිහට aran තියෙන්නේ මේ වගුවේදී 42.5 ධන සිග්මා FT එනවා ඍණ 15. අපට යාව බෙදන්න වෙනවා කීයෙන්ද 30. එවිට උත්තරේ එනවා 42.5 ඍණ 0.5. එහෙමනම් උත්තරේ ලැබෙනවා හරියටම 42. මේ ක්‍රමයට හෙව්වත් මොකද කරන්න වෙන්නේ? 1260 බෙදන්න වෙනවා 30න්. මෙයාට මෙයා කැපෙනවා කියෙදෙන්නේ 7.42. කොයි ක්‍රමයට හැදුවත් මධ්‍යන්‍යය 42. අපි එහෙනම් ඊළඟ කොටසට යමු. කියනවා ව්‍යාප්ති 300ක් නිම කළ විට අදාළ පුහුණු සහතිකය ලැබේ නම් දිනකට පැය 2 බැගින් සතියට දින 2ක් පුහුණු වීම අවස්ථාව ලැබේ නම් පුහුණු සහතිකය ලබා ගැනීමට එක් සිසුවෙකුට ගතවන කාලය අවුරුද්දකට වඩා වැඩි බව පෙන්වන්න ටිකක් සංකීර්ණ වෙන්න දීලා තියෙනවා. නමුත් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් මම මෙතන හදන්නම් එක ශිෂ්‍යයෙකුට එක ව්‍යාපෘතියක් ඉවර කරන්න මිනිත්තු 42ක කාලයක් යනවා. එහෙමනම් ව්‍යාපෘති 300ක් ඉවර කරන්න මේසා කාලයක් යනගෙන 42 ගුණ කරන්න උනොත් 3. 42 ගුණ කරන්න උනොත් 300. ඊට පස්සේ කියනවා දිනකට පැය 2ක් බැගින් සතියකට දින 2යි පුහුණු වීම අවස්ථාව හම්බෙන්නේ දිනකට පැය 2ක් බැගින් සතියකට දින 2යි. එහෙමනම් අපි 60 ගුණ කරනවා 2කින්. හැබැයි සතියේ දවස්වල 2යි. එහෙනම් යාව අපි 2කින් බෙදනවා. ඉතින් මේ වෙලාවේදී අපිට කියන්න පුළුවන් 60 ඒවා 1යි, 60 ඒවා කීයද 5යි. එහෙමනම් මෙන්න මෙයාව සුළු කරපුවාම එනවා කීයක්ද? සති 52.5. හැබැයි අවුරුද්දටම තියෙන්නේ සති 52යි. එහෙමනම් අපිට ලියන්න පුළුවන් වන නිසා වසරකට වඩා වැඩි කාලයක් ගත වෙනවා කියලා ඔන්න උත්තරේ ගුණ කරගන්න පුළුවන්. ඉතින් හොඳ අපූර්ව අවසාන ප්‍රශ්නයක් කියලා කියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ප්‍රශ්න අංක 4ට පිළිතුරු ලියන්න. එහෙමනම් අපි ඊළඟට බලමු පස්වෙනි ගාන ඔන්න වර්ග සමීකරණ ගැටලුවක් තමයි ලැබිලා තියෙන්නේ. උද්‍යානයක සකස් කළ වෘත්තාකාර මල් පාත්තියක් රූපේ දැක්වේ. වෘත්ත දෙකේම කේන්ද්‍රය ඕවේ. කියන්නේ ඒක කේන්ද්‍රීය විච වෘත්ත දෙකක් විදිහට තමයි මේ මල් පාත්තිය හදලා තියෙන්නේ. විශාල වෘත්තයේ අරය වැදගත් දෙයක්. විශාල වෘත්තයේ අරය ඒකක පහක් වන අතර එහෙනම් අරය ගන්න වෙන්නේ අපට ඒකක පහක් විදිහට. මම යාව ඇඳ ගන්නම්. මට ඒක වැදගත් වෙයි. මෙන්න මේ පැත්තට ඇඳ ගන්නම්. අරය ඒකක පහයි. විශාල වෘත්තයේ වර්ගඵලය අරය ඒකක පහක්. හරි. මෙයාගේ වෘත්තයේ වර්ගඵලය මම ලියනවා ඒකක 5යි. සෙන්ටිමීටර් එහෙම නෙවෙයි. මොකක් හරි දීලා තියෙන ඒකකේ වර්ගයකින් 5යි. අඳුරු කළ කොටසේ වර්ගඵලය මෙන්න මෙයාගේ වර්ගඵලය විතරක් වර්ග ඒකක 44. හොඳයි. දැන් කියනවා ඉහත තොරතුරු අනුව x මගින් මෙන්න මේ ප්‍රකාශය තෘප්ත වන බව පෙන්වන්නලු. x මගින් මේ ප්‍රකාශය තෘප්ත වන බව පෙන්වනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේකේ අඳුරු කරපු කොටස වෙන්නේ විශාල වෘත්තයෙන් කුඩා වෘත්තයක් අයින් කරපුවාමනේ. මම එහෙමනම් ලියනවා මෙහෙම කෙටියෙන් ලියන්න. විශාල වෘත්තයේ වර්ගඵලය ඍණ
කුඩා වෘතයේ වර්ගඵලය සමානයි කියා දෙන්නේ 44යි කියලා. එහෙමනම් විශාල වෘතයේ වර්ගඵලය මට ලියන්න පුළුවන් 5r වර්ගය. r වර්ගය කියන්නේ 5ේ වර්ගය. ඍණ ඊට පස්සේ මෙතනින් මම කුඩා වෘතයේ අරය වෙන්නේ කුඩා වෘතයේ අරය වෙන්නේ දැන් මම මේ විදිහට ගත්තොත් විශාල වෘතයේ වර්ගඵලය නැත්නම් අරය සෙන්ටිමීටර 5යි නම් මේ දුර x නම් මට මෙතන ලියන්න වෙනවා 5 ඍණ x. එහෙනම් කුඩා වෘතයේ වර්ගඵලය මම ලියනවා 5 වාරයක් 5 ඍණ x ගේ වර්ගය සමානයි 44යි. දැන් ඔබට පේනවා මේ සමීකරණය තුල 5 වල අගයක් නැහැ. අන්න එහෙමනම් මට මෙන්න මෙතන 5 වලගේ ආදේශ කරන්න වෙනවා. ඊට ඉස්සෙල්ලා මම මෙහෙම වැඩක් කරන්නම්. මෙන්න මේ දෙන්නටම පොදුයි 5. එහෙනම් 5 ඉවතට ගමු. එවිට උත්තරේ එනවා 5ේ වර්ගය. මම මෙතන සංගල වරහණක් දාගන්න එක මට හොඳයි කියලා හිතනවා වරහන් දෙකක් එන නිසා. 5ේ වර්ගය ඍණ 5 ඍණ x ගේ පූර්ණ වර්ගය. එයා සමාන වෙනවා 44ට. දැන් මේක තව දුරටත් සුළු කරගෙන යනවා නම් 5 කියන එකනා මට ලිව්ව හැකිනේ පුතාලා 7 22යි කියලා. ඒ වගේම 5ේ වර්ගය මට ලිව්ව හැකි 25යි. ඍණ ඔන්න තවත් වැඩගත් දෙයක් පූර්ණ වර්ගයක් ප්‍රසාරණය කරන්න යන්නේ පළමු පදයේ වර්ගය කීයද දෙන්නේ 25යි. ඍණ දෙවන පදේ ඒ කියන්නේ මැදට එන්නේ පද දෙකේ ගුණිතයේ දෙගුණේ. පද දෙකේ ගුණිතය ඍණ 5යි x එයාගේ දෙගුණය 10යි x ඍණ 10යි x සහ අවසන් පදේ වර්ගයේ x වර්ගය. ඔන්න ඒ ටිකත් හරි සමානයි 44යි. දැන් මම මෙහෙම දෙයක් කරන්නම්. මේ වරහන ඇතුළ ඔහොම තියාගෙන 25යි ඍණයි ධනයි ඍණ 25යි ඍණයි ධන ඍණයි ධන ගුණ වුණාම 10යි x ඍණයි ධනයි ඍණ x වර්ගය. සමානයි මෙත් පැත්තේ තියෙනවා 44ක්. ඔබට පේනවා මෙතන මේ මුළු සෙට් එකම ගුණ වෙලා තියෙනවා කීයක්ද? 27 22. එහෙනම් එයා එහා පැත්තට යද්දි බෙදිච්ච 7 ගුණ කිරීම 7ක් වෙනවා. ඒ වගේම මෙන්න මේ ගුණ වෙච්ච 22 බෙදීම 22ක් වෙනවා. දැන් බොහොම ලේසි වැඩි. මේ ඍණ 25ට ධන 25 කැපෙනවා. මේ පැත්ත ඉතුරු වෙනවා 10යි x වර්ගය 10යි x ඊට පස්සේ ඍණ x වර්ගය සමානයි මෙතන මට සරල කරලා දැම්ම හැකි 2යි කියලා 14යි. දැන් චුට්ටක් බලමු අපට අර දීලා තියෙන සමීකරණය මොකද්ද? x වර්ගය ඍණ 10යි x ධන 14. රයිට්. මෙතන ඍණ x වර්ගය මං සමාන ලකුණෙන් මේ පැත්තට ගේනවා. එවිට ලැබෙනවා ධන x වර්ගයක්. ඊට පස්සේ ධන 10යි x මේ පැත්තෙද්දී ඍණ 10යි x වෙනවා. ඒ වගේම මෙතන ධන 14ක්. දැන් පුතාලා මේ පැත්තේ කවුරුත් නැහැ බිඳුවයි. අන්න ඒගොල්ලෝ කියන සමීකරණය අපට ලැබුණා. මම හිතනවා කාරණාව පැහැදිලි ඇති. මෙතනින් එහාට මේ කොටස වැඩක් නැති නිසා මම බෝඩ් එක ක්ලියර් කරලා ගාන පේන විදිහට ගන්න. ඊළඟට කියන්නේ මොකද්ද? ඊළඟට කියන්නේ මෙන්න මෙහෙම සිද්ධියක්. සමීකරණයේ තෘප්ත බව කරන බව පෙන්වන ඕන පළවෙනි කොටසේ කොටස හරි. ඊළඟට කියනවා මොකද්ද? වර්ග පූර්ණයෙන් හෝ අන්ක්‍රමයකින් සමීකරණය විසඳන්න x ගේ සොයා කුඩා වෘතයේ අගයත් ගන්න. කුඩා වෘතයේ අගයත් ගන්න තියෙනවා. ඒ කියන්නේ කුඩා වෘතයේ අගය x ඍණ 5. හරි. එහෙමනම් මම මෙයාව මෙතෙන්ට ගන්නම් මේ බෝඩ් එකේ ඉඩ ඕන නිසා. ඒ වගේම වර්ගමූල 11ත් පේන්න තියාගම්. මේක මම හිතනවා වර්ග පූර්ණයෙන් හදන එක හොඳයි. හේතුව තමයි මැද පදේ ඉරට්ට සංඛ්‍යාවක්. ඒ වගේම x වර්ගයේ සංගුණකය 1 නිසා. මෙහෙම කරමු. x වර්ගය ඍණ 10යි x. මේ ධන 14 සමාන ලකුණින් මේ පැත්තෙදි ඍණ 14ක් වෙනවා. ඉතින් ඔබ දන්නවා වර්ග පූර්ණය කරද්දී මැද පදේ භාගයේ වර්ගයම අපි දෙපැත්තට එකතු කරන්න ඕන. මැද පදේ භාගය 10 භාගය කීයද? 5යි. එහෙමනම් අපිට 5ේ වර්ගය 25යි. එහෙනම් මෙතෙන්ට මම ධන 25ක් එකතු කරනවා. මේ පැත්තටත් මම ධන 25ක් එකතු කරනවා. එවිට පුතාලා මෙතන පූර්ණ වර්ගයක් හැදෙන්නේ x ඍණ මෙයාගේ භාගය 5ේ පූර්ණ වර්ගය. සමානයි ඍණ 14ට ධන 25 කීය දෙන්නේ 1යි 1යි. අන්න 11 ආවා. දැන් එහෙනම් ගාන හරි කියලාත් ඔබට පැහැදිලි ඇති. එහෙනම් x ඍණ 5. මෙන්න මේ වර්ගය නැති කරගන්න වර්ගමූල ධන හෝ ඍණ 11යි. දැන් එහෙමනම් මෙයාගේ උත්තරේ එනවා x සමානයි 5 ධන හෝ ඍණ වර්ගමූල 11. එහෙමනම් මෙතනින් පස්සේ මම මේ පැත්තට ගන්නම්. මම ලියනවා මෙතන තව චුට්ටක් අපි ලියාගමු. x සමානයි 5 ධන හෝ ඍණ වර්ගමූල කීයද? 11 කියන්නේ ඒගොල්ලෝ කියනවා 3.3ක් විදිහට ගන්නද. දැන් මෙතන තියෙනවා ලොකු ප්‍රශ්නයක්. මේ බලන්නකෝ x වල අගය මොකද වෙන්න ඕනේ?
පහට වඩා කුඩා වෙන්න ඕන නේද? x වලාගේ පහට වඩා කුඩා වෙන්න ඕන. පහට වඩා විශාල වෙන්න පුළුවන් x වලාගේ. x වලාගේ පහට වඩා විශාල වුණොත් වෘතයක් පවතින්නේ නැහැ. ඒ නිසා මට ලියන්න වෙනවා මෙහෙම. රූප සටහනට අනුව x මොකද වෙන්න ඕන? කුඩා වෙන්න ඕන පහට වඩා. රූප සටහනට අනුව x කුඩා වෙන්න ඕන පහට වඩා. එහෙමනම් අපට ලියුග හැකි මෙන්න මෙහෙම. එම නිසා මෙන්න මෙතන පහට ධනාගයක් එකතු වෙන්න බෑ. ඒ නිසා මට ලියන්න වෙනවා x සමානයි 5 ඍණ 3.3 විය යුතුයි. එහෙනම් ලියනවා එම නිසා x සමානයි මෙතන 3.3. එහෙනම් මට ලියුව හැකි එම නිසා මේ දෙන්න අඩු වුනහම x සමානයි 1.7. එහෙමනම් මට ලියන්න වෙනවා කුඩා වෘතයේ අරය. කුඩා වෘතයේ අරය අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. කුඩා වෘතයේ අරය සමානයි 5 ඍණ 1.7. ඇයි ඒ? විශාල වෘතයෙන් x ප්‍රමාණයක් අඩු කරනවා. එහෙමනම් උත්තරේ එනවා අපෙන් අහන්නේ කුඩා වෘතයේ අරේනේ 5 ඍණ x. එහෙනම් උත්තරේ මට ලියන්න පුළුවන් කීයක් කියලාද? 3යි. මෙතන දැන් 4යි. 3.3 කියලා උත්තරය ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහටයි අපිට ඒකේ උත්තරේ ගන්න වෙන්නේ. මං හිතනවා ඒ ගැටලුව පැහැදිලි ඇති. එහෙමනම් අපි බලමු ඊළඟ ගැටලුවට කොහොමද උත්තර ලියන්නේ කියලා. කොහොම නමුත් ඒ ගාන ඉතාම හොඳ ගාන. ඊළඟට ලැබිලා තියෙන්නේ පරිමාණ රූප ගානක්. මොකද මේ වෙද්දී අපි 11 වසරේ ත්‍රිකෝණමිතිය ඉවර නැහැ. ඊළඟ වාරෙදී ඔන්න ඔබට මුණ ගැහෙනවා ත්‍රිකෝණමිතිය. ත්‍රිකෝණමිතිය තිබුණා නම් මෙතන අපට පරිමාණ රූප ගාන විනුවට ත්‍රිකෝණමිතිය ගානක් ලැබීමේ වැඩි සම්භාවිතාවයක් තිබුණා. කෙසේ නමුත් මේ වාරේ එහෙම දින්න හැකියාවක් නැහැ. මෙන්න මේකයි ගැටලුව. ගැටලුව කියලා බලමු. AB යනු 20ක් මීටර උස ගොඩ නැගිල්ලකි. එහෙනම් මම මෙතන පොඩ්ඩක් ලියා ගන්නම් මීටර 20යි. එහි B මුදුනේ සිට PQ සිරස් කුළුණේ Q මුදුනේ ආරෝහණ කෝණය අංශක 40ක ආරෝහණ කෝණයකින් පේනවලු. එහෙනම් මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට ඉතලයක් ගහන එක හොඳ මදිනේ. මෙතන ඉඳන් මෙතෙන්ට අංශක 40ක ආරෝහණ කෝණයක් පේනවා. මම මේ දල සටහන අඳගන්නේ. ඊට පස්සේ කියනවා පිරෙන අතර AB පිහිටි සමබිමේ ඒ පාමුල මීටර 30ක් දුරින් පිහිටලා තියෙනවා. මෙයා මීටර 30ක් මාර කතන්දරයක්. හොඳයි. දී ඇති දල රූපය උත්තර පත්‍රයේ පිටපත් කරගෙන දත්ත සලකුණු කරන්න. ඉතින් ලකුණු දීමේ පටිපාටිය තියෙනවා. ඉතින් ඔබ බලන්න මේ එකකට එක දත්තයකට එක ලකුණ ගානේ ලකුණු තුනක් මේ රූපය ඇඳහම. ඊට පස්සේ කියනවා 1 සෙන්ටිමීටරයකින් මීටර 5ක් දැක්වෙනසේ. අනේ හරි ෂෝ. මේක මෙහෙම දුන්නා නම් එහෙම. 1ට 500 පරිමාණයට ගෙන කිව්වනම් තවත් අමාරුයි. නේද? 1 සෙන්ටිමීටරයකින් මීටර 500ක් දැක්වෙනසේ පරිමාණයගෙන දල සටහන 90 පරිමාණ රූපයක් අඳින්න. පරිමාණ රූපයක් අඳින්න කියන්නේ. එහෙමනම් මුලින්ම ඔබට තේරෙනවා මීටර 30ක් කියන්නේ සෙන්ටිමීටර 6ක්. මං කෙලින් රේඛාවක් අඳිනවා සෙන්ටිමීටර 6ක. දැන් ඔබට නම් කෝදුවේ මයින්ඩ් වෙන්නේ. මං චුට්ටක් බලන්න මේක හරියටම 30ද කියලා. ඔව් 30. චූටි වෙනසක් තියෙනවා. ආය අඳිමු. ඔන්න සෙන්ටිමීටර 6යි. පුඩිය දෙයක් තියෙනවා. ඔය ඇදෙත් ඇති මේ පරිමාණ රූපයක. සමන්නේ මම මේකේ මුදුකාංගයක් පාවිච්චි කරලා නැන්නේ. ඊට පස්සේ කියනවා මොකද්ද? ඊළඟට මෙතන දැන් මං ඇඳා 6100. ඊට පස්සේ අංශක 90ක් වෙන්න 4100 ම අඳින්නත් ඕන. අංශක 90කට තියෙන හරියටම 20ක් කියන්නේ 4යිනේ. ඔන්න එයාවත් හරියි. ඒ කරලා මට මෙතන කඩිරක් අඳින්න වෙනවා මේ පැත්තේ. මේවා කෝණමානෙම අයින්නවා නම් ඔයගොල්ලෝ හොඳයි. ඊළඟට අපිට මෙන්න මෙතන ඉඳන් කෙලින් රේඛාවක් අඳින්න වෙනවා. මම කෝකටත් කෝණමානිය ගන්නම්.
ඒ කරලා මෙතන ඉඳන් තමා මට යාව අඳින්න වෙන්නේ. හොඳ ඉරකින් අඳිමු. දන්නේ බිල්ඩින් එක කොහෙද තියෙන්නේ කියලා, يعني කොච්චර උසද කියලා දන්නේ. මෙතන තමා බිල්ඩින්ගේ පාදක. ඩොට් එක මේවා කරගෙන යනකම් ඔහම අඳිමු. හරි. ඒ කරලා මෙතන ඉඳන් අංශක 40ක් තියෙන්න ඕන. මෙතන ඉඳන් මේ පැත්තෙන් ඉන්නේ. එතකොට අංශක 40 මෙතන. ඒක මට වෙනවා මෙන්න මෙතන ඉඳන් මෙහෙම රේඛාව අඳින්න. ළම යාවත් මට දික් කරන්න වෙනවා. මෙයාවත් මෙහෙම දික් කරන්න වෙනවා. හරි. දැන් හරි. පොඩි පොඩි අඩුපාඩු වෙන්න පුළුවන් ඇත්ත දුරින්. මොකද මම මේක මුදුකාංගේ කියන්නේ. ඔන්න හරි. ඒක ඇන්ද. ඊට පස්සේ කියනවා PQ මෙතන අංශක 40 දාගන්න එක වැදගත්. ටිකක් කොහොම නමුත් ලේසි ගානක්. ඊට පස්සේ අපෙන් අහනවා 1 PQ කුළුණේ සැබෑ උස. දැන් මං අතින් අදිටි චූටි චූටි වෙනස් වීම වෙන්න පුළුවන්. මෙන්න මෙයාගේ දිග එනවා සෙන්ටිමීටර 9ක්. දිග සෙන්ටිමීටර 9ක් කියනවා. එහෙමනම් අපට වෙනවා PQ දිග මොකද 9යි සෙන්ටිමීටර ගුණ කරන්න වෙනවා කියෙන්ද 5. එහෙනම් ගොඩනැගිල්ලේ උස එනවා මීටර 45. ඊට පස්සේ කියනවා PQ පාමුල P පාමුල සිට. ඕවා මෙතන මං A B Q P. P පාමුල සිට මීටර 40ක් නැගෙනහිරින් X ස්ථානය පිහිටා ඇත. මීටර 40ක් නැගෙනහිරින් මේකේ උතුර නම් දීලා තිබුණේ නැහැ. මේක අපි උතුර කියලා හිතමු. පිහිටා ඇත. Q මුදුනේ සිට නිරීක්ෂණය කළ විට X ස්ථානය පේන අවරෝහණ කෝණය සොයන්න. එහෙමනම් මේ රූපය තව චුට්ටක් දීර්ඝ කරන්න වෙනවා. මෙන්න මේ රේඛාව මේ පැත්තටම මීටර කීයක්ද කියලා කිව්වේ මීටර 40ක්. ඒ කියන්නේ සෙන්ටිමීටර 8ක දුරකට අඳින්න වෙනවා. මෙන්න මෙයා සෙන්ටිමීටර 8ක දුරකට ඔන්න ඇඳගත්තා. ඇඳගෙන මොකද අපෙන් අහන්නේ චුට්ටක් ආපහු ගාන බලමු. Q මුදුනේ සිට නිරීක්ෂණය කළ විට X පේන අවරෝහණ කෝණය. හා එහෙනම් අපි දන්නවා අපි ඔය ලණු වලට අහුවෙන්නේ Q මුදුනේ ඉඳන් තිරස් රේඛාව ඉස්සරලාම ලකුණු කරගන්න ඕනේ. ඒ කරලා මේක හරියටම තිරස් වෙන්නම ඇඳලා අපිට වෙනවා මෙන්න මෙතන තමා දැන් තියෙන්නේ කාවද? X. එහෙමනම් මෙන්න මෙතෙන්ට අපි X රේඛාවක් ඇඳගමු. මෙතන ඉඳන් මෙහෙම. මෙන්න මෙතන X. එහෙමනම් කෝණමානය ගමු. කෝණමානය අරන් අපිට කෝණමානයෙන් මයින්ද වෙනවා. අපි බලමු කෝණමානය කොච්චරක කෝණයක් ඒවිද කියලා. අංශක 40යි අංශක 48ක් 49ක් වගේ මට එනවා. මම ලියන්නම් අංශක 48යි කියලා. අංශක 48ක අවරෝහණ කෝණයක් එතන අපට ලැබෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි ඒ ගානේ තියෙන්නේ කරන්න. ඉතින් මම හිතනවා ලේසි ගානක්. හැබැයි ඉතා නිවරදිව නිරවද්‍යතාවයේ හරි වැදගත්. රූපානිද්දි කෝණමණිද්දි දසමෙතම මයින්ද කියලා කියනවා. ඉතින් එහෙමනම් ඔන්න ඒ ගැටලුවට පිළිතුරු ලැබෙනවා. ඊළඟ වාරයේ ඔයගොල්ලෝ සූදානම් ඉන්න මෙතෙන්ට ත්‍රිකෝණමිතිය ගානක් එක්ක දල රූප සටහනක්, එහෙම නැත්නම් දත්ත ලකුණු කරන රූප සටහනක් ලැබෙවි බොහෝ විට. හරි. එහෙමනම් අපි ඊළඟ ගාන බලමු. හත්වෙනි ගාන විදිහට සුපුරුදු පරිදිම ලැබෙන්නේ මොකද්ද? සමාන්තර ශ්‍රේණි ගාන. බලමු මොකද්ද. හැබැයි ටිකක් වෙනස් වගේ වෙනද වගේ ඒ ඩී දීලා නැහැ. හරිත සමාගමේ සේවකයෙකුගේ ජනවාරි මාස වැටුපු රුපියල් 40,000ක්. ඉන්පසු සෑම මාසකම ඔහුගේ වැටුපට රුපියල් 1000 බැගින් එකතු වේ. හරි ෂෝ. අපේ රජයේ සේවකයන් ඉනන් එහෙම වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අවුරුද්දකට සැරයක් වගේ තමයි ඔය දේ වෙන්නේ. කියනවා එම සේවකයාගේ මුල් මාස වැටුප් තුනෙහි වැටුප ලියන්න මං චුට්ටක් මේක කුඩා කරගන්නම්. මුල් මාස තුනෙහි වැටුප. එහෙනම් පළවෙනි මාසේ 40යි රුපියල් 100 බැගින් එකතු වෙන්නේ 40,000යි. නේ. එහෙනම් ඊළඟ පාර 40,100යි පොඩ පොඩ වැඩි වෙන්නේ ඉතින් 40,200යි. ඔන්න ওই විදිහට තමයි මුලින්ම ලැබෙන්නේ. කියනවා එමගින් TN සමානයි මෙන්න මේ බව තෘප්ත කරන බව පෙන්වන්නේ. දැන් මේක සංඛ්‍යා රටාවක් නේ, සමාන්තර ශ්‍රේණියක පිහිටන්නේ. එහෙනම් පුතාලා මේකේ මුලින්ම ඔයා ලියා ගන්න උන A කීයද?
ඒ 40,000යි. බය හිතනවාද මන් දන්නේ. D සමානයි 100 100 වැඩි වෙන, කියන පොදු අන්තරය 100යි. එහෙනම් මං දෙවෙනි එකට උත්තරේ මෙතනින් ගන්නම්. TN ගැනනේ අහන්නේ අපේ සුපුරුදු සූත්‍රය. TN සමානයි A ධන N ඍණ එක වාරයක් D. එහෙමනම් මම ලියනවා TN සමානයි A වෙනුවට ලියන්න වෙන්නේ 40,000. ඇයි ආරම්භය 40,000යිනේ. N ඍණ 1යි. D වෙනුවට මම ලියනවා කියද 100යි. දැන් එහෙමනම් අපිට මේ ටික සුළු කරන්න වෙනවා. මම ලියනවා 40,000 ධන මෙන්න මෙතන මොකද්ද 100යි N ඍණ 100. එතකොට මෙතන එනවා 39,900 ඍණ 100යි N. තාම උත්තරය ආවේ නෑනේ. ඍණ නෙමෙයි ධන. හැබැයි ඔබට පේනවා පොදු සාධකයක් විදිහට 100 ඉවතර ගන්න තියෙනවා. එහෙනම් 100 ඉවතර ගත්තාම මෙතන එනවා 399 ධනෙන් කියලා. ඔන්න ඒ සුළු කිරීම තමයි තියෙන්නේ. හැබැයි ඉතින් වෙනදට වඩා ටිකක් වෙනස්. ඒ නිසා ළමයිට මේක අසීරු වුණාද කියන්න වෙලාවකට හිතෙනවා. ඊට පස්සේ කියනවා එම වසරේ දෙසැම්බර් මාසයේදී වැටුපට අමතර රුපියල් 10,000ක දීමනාවක් ලැබෙයි නම් ඔහුගේ දෙසැම්බර් මාස වැටුප. එහෙනම් මුලින්ම හොයන්න වෙනවා T12. මේකට අපි ගමු මෙයාව. 100 වාරයක් 399 ධන N. එහෙනම් මේ N වෙනුවට මට දාන්න පුළුවන් 12. එහෙමනම් උත්තරේ එනවා 100 වාරයක් නැත්නම් 100 ගුණ කිරීම මේක ඇතුලේ 399 12ක් එකතු වුනහම කීයද 411යි. හරිනේ 411යි. එවිට මෙයාට ලැබෙන්න નિયમિતයි කීයද? මෙන්න මෙච්චර මුදලක්. රුපියල් 41,100ක්. හැබැයි එයාගේ වැටුප ඒ මාසයේ මුළු වැටුප. මොකද කරන්නේ මේ 41,100ට දෙසැම්බර් නිසා රුපියල් 10,000ක් දෙනවා. ඒ 10,000ත් එකතු කරපුවාම ඔයාලට එනවා කීයද? 51,100ක් අන්න එයාට දෙසැම්බර් මාසෙදී ලැබෙන. ඔන්න ඔය විදිහට ඒ කොටස අපට හදාගන්න පුළුවන්. බෝඩ් එකේ ඉඩ වුණ නිසා මම මේ ටික අයින් කරගන්නා. කාරණාව පැහැදිලි ඇති මං හිතන්නේ ඔයගොල්ලන්ට. හරි. ඊළඟට කියනවා එම වසර අවසානයේදී සේවකයා ලබා ගන්නා මුළු වැටුප 105,000 ඉක්මවන බව මහේෂ් පවසයි. ඔබ ඔහු හා එකඟ වන්නේද එකඟ නොවන්නේද පිළිතුර පැහැදිලි කරන්නලු. එහෙමනම් අපට සිද්ධ වෙනවා මෙන්න මෙතෙන්ට SN සූත්‍රය දාන්න. SN සූත්‍රය දාලා නිකන් සූත්‍රය ලියාගමු. SN සමානයි N බෙදීම 2යි. මෙතෙන්ට ගන්න වෙන්නේ D තියෙන සූත්‍රය. A ධන 2යි A ධන N ඍණ 1 වාරයක් D. අවුරුද්දට මාස 12ක් නිසා මාස 12ම එකතුව ගන්න වෙනවා. එමනම් මම මෙතන ලියනවා 12 බෙදීම 2යි. 2 ගුණ කිරීම ඒ කියන්නේ කීයද? 40,000යි ආරම්භක මාසයේ වැටුප. ධන මෙතන 12න් එකක් ගියපුවාම 11යි D කියන්නේ 100යි. එහෙමනම් මෙතන මං ගන්නම් 6යි මේ දෙන්න බෙදුනහම. මෙතන එනවා 80,000යි. 80,000ට 1,100ක් එකතු වෙනවා. එහෙනම් 6 වාරයක් කීය දෙන්නේ? 81,100යි. මෙයාව ගුණ කරන්න වෙනවා 6න්. 0.06, 6, 48යි. එහෙනම් ඔන්න ඔච්චරක් ඇවිල්ලා තියෙනවා. මේක තමා එයාගේ මාස 12 වැටුප. හැබැයි කීයද? 486,600ට තව අපි 10,000ක් එකතු කරන්න වෙනවා. අයියේ මෙයාට මොකක්ද හම්බෙනවනේ වසර අවසානයේදී අමතර මුදල. එහෙනම් මේ ටික එකතු කරමු. එතකොට එනවා 9.4. හැබැයි මෙයාට 105 නම් නේද ඉක්මවන්නේ නැහැ. එහෙනම් ඔයාලා ලියන්න වෙනවා 496,600 කුඩයි 105 වන නිසා මහේෂ්ගේ ප්‍රකාශය සමග එකඟ විය නොහැක. එකඟ විය එකඟ නොවි. එහෙම ලිව්වා නම් ඔන්න ඒ ගැටලුවට උත්තරේ හරි. මම හිතනවා එහෙනම් ඔන්න සමාන්තර ශ්‍රේණි වලින් ලැබිච්ච ගැටලුවට පිළිතුරු ඔය විදිහට සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන්. ඊළඟට ඔබට ලැබෙන්නේ සුපුරුදු පරිදිම සුපුරුදු අංකයේ ජ්‍යාමිතික නිර්මාණ ගැටලුව. කවකටු හා සරල රේඛා සරලධාරයේ පමණක් භාවිත කරමින් නිර්මාණ රේඛා පැහැදිලිව දක්වමින් මුලින්ම ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න දෙන ඔය කියන කතන්දර සේරම මන්නම් මගේ පුරුද්ද විදිහටම දල සටහනක් ඇඳ ගන්නවා. මම එහෙනම් දල සටහනක් ඇඳ ගන්න. AB 4යි. AB 4යි 100.
ඊට පස්සේ ඒගාව තියෙනවා අංශක 60ක කෝණයක් හරි කමක් නැහැ ඔන්න අංශක 60යි ඊට පස්සේ කියනවා AC 8යි CM එහෙනම් මෙන්න මේ පැත්තට 8යි CM ABC ත්‍රිකෝණය නිර්මාණය කරා මම දන්නේ හැඩය මොන වගේ වෙයිද කියලා කොහොම හරි කමක් නැහැ ඔන්න මං යාව ඇඳගත්තා දල සටහන ඈ ඊට පස්සේ කියනවා කොළපාට මන් තෝරගන්න BAC කො BAC කෝණෙහි සමච්ඡේදකය නිර්මාණය කර එය BC හමුවන ලක්ෂ්‍ය D ලෙස නම් කරන්න. මේ දෙන්න සමානයි මෙතන D. ඊට පස්සේ කියනවා CD ලම්බ සමච්ඡේදකය. CD රේඛාවේ ලම්බ සමච්ඡේදකය ගහන්න වෙනවා. ඒකත් මම ඔහොම ගහන්නම්කෝ. ඒක මේ හරියන්නේ ඉන්නේ CD තමා දෙකට මැදින් කැපෙන්නේ. මෙන්න මෙයා. ලම්බ සමච්ඡේදකය කියනවා ලම්බ සමච්ඡේදක නිර්මාණය කරන එච්චරයි ඊට පස්සේ කියනවා AC සහ AC හා AB රේඛාවලට සමදුරින් කේන්ද්‍රය පිහිටන්නා වූද CD ජායක් වන්නා වූද මෙන්න මෙයා ජායක් වෙන්න ඕන CD ජායක් වන්නා වූද කේන්ද්‍රය වෘත්තයේ කේන්ද්‍රය O ලෙසගෙන වෘත්තයක් නිර්මාණය කරන්න පුතාලා මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම සිද්ධියන්නේ AB සහ AC ට හරිමැද මේ අඳින වෘත්තයේ කේන්ද්‍රය තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ කෝණ සමච්ඡේදකය මැද පිහිටන්න ඕන. ඒ වගේම මේ CD ලක්ෂ දෙක අතර යනවා නම් කෝණේ අතර යනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මේ ලම්බ සමච්ඡේදකය මතත් කේන්ද්‍රය පිහිටන්න ඕන. ඉතින් එහෙමනම් මේ රතු පාට රේඛාවයි කොළ පාට රේඛාවයි මැද දෙන්න ඡේදනය වන තැන තමා ඕ කේන්ද්‍රය පිහිටන්න ඕන. බොහොම හොඳ ගානක් ඇත්තටම හරි අපූරුයි මේ පාරතුළු මැද පළාත දෙන මේ ජාමිතික නිර්මාණ ගාන. එහෙමනම් අපි මෙයාව නිර්මාණය කරන්න පටන් ගමු. දල සටහන ඔහොම තියාගෙන පටන් ගන්නම් මං ඉඩ ඇති වෙයිද දන්නේ. දල සටහන විතරනේ ඕන මේ ගාන අපි චුට්ටක් උඩා කරගමු. හරි. මම මෙතනින් පටන් ගන්නම්. මුලින්ම රේඛාව නිර්මාණය කරගත්තා. නිර්මාණය කරගෙන අපට සිද්ධ වෙනවා මොකද්ද? සෙන්ටිමීටර 4ක රේඛා ඛණ්ඩයක් සලකුණු කරගන්න. ඉතින් ඒකත් නිර්මාණය කරන්න කියලානේ කියන්නේ. ඒ නිසා කවකටුවට අපි සෙන්ටිමීටර 4ක් අරන් මෙතන තිබ්බ ලෝහ තුඩ මට පේනවා මේ රේඛාව හරියටම නෑ සිරස්ව. ආසන්නව සමානයි දැන් කමන්නේ. මේ ඒක අපිට වැදගත් වෙන්නේ නැහැ. මේ පැත්තෙන් ඡාපයයි ඒ දුරම තියාගෙන මේ පැත්තෙන් ඡාපය. එහෙනම් මට මෙතන ලිව්ව හැකි A B 4යි C. ඊළඟට වෙනවා A මත අංශක කීයකද? 60ක කෝණයක් නිර්මාණය කරන්න. A මත අංශක 60ක කෝණයක් නිර්මාණය කරන්න වෙනවා. එහෙමනම් මෙන්න මෙහෙම තිබ්බා. ඕම ඡාපයක් ලැබුවා. ඒ දුරම ගත්තා. පැත්තෙන් මෙහෙම ඡාපයක් ලැබුණා. ඔන්න අංශක 60ක් නිර්මාණය කරා. නැන්නේ කොහේවිද කියලා. හරි. ඊට පස්සේ අපට වෙනවා C සෙන්ටිමීටර 8යි කියලා කියනවා AC. එහෙනම් කවකටුරම මැනගන්න ඕන සෙන්ටිමීටර 8ක්. වෙලාවටමයි කවකටුව යන්තමින් බේරනවා සෙන්ටිමීටර 8කට විතර තමයි මේක දීර්ඝ කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මෙතන මං අඳිනවා. එතන තමයි C. ඒකලා මෙන්න ABC ත්‍රිකෝණය අපි නිර්මාණය කරා. ඇතරම ආසන්නව ගොඩක් දුරට සමාන වෙන එක ඍජුකෝණික ත්‍රිකෝණයක් වගේ. හරි. ඊළඟට කියනවා මොකද්ද? AC රේඛාවට සමදුරින්නේ. ඒ කියන්නේ කෝණ සමච්ඡේදකය අපට අඳින්න කියලායි කියන්නේ. එහෙමනම් මෙතන ආය ඡාපයක් තියෙන නිසා අය අමුතුවෙන් ඡාප ගහලා ගොඩාක් යත කරගන්න ඕන නැහැ. මෙන්න මේ වගේ තැනක දල සලහන ගත්තහම පේනවා හොඳ තැනක් ඡාපය සලකුණු කරන්න. ඕන මං කෝණ සමච්ඡේදකය නිර්මාණය කරනවා. දරුවෙකුට අමතක නම් අපි ඕන ජ්‍යාමිතික නිර්මාණ සම්පූර්ණ පාඨමාලාවම තියෙනවා YouTube එක ඇතුලේ එකින් එක. ගුරුවරයෙකුට ඕන නම් පාඩම් ටික වීඩියෝ විදිහට ගෙනහිල්ලා ඉස්කෝල ළමයිට පෙන්වන්න පුළුවන් විදිහට හදලා දීලා තියෙනවා. ඉතින් ඒක ප්‍රයෝජනයක් ගන්න. ඔන්න කෝණ සමච්ඡේදකය මං ඇඳ යා ටිකක් දිගට ඇඳ මොකද
තව ඉස්සරහට උමනාවී දන්නේ කියන තේරුම ඇතු ඔන්න හරි එයා යන්න. ඊට පස්සේ කියනවනේ ඒක හම්බෙන තැන D කියලා දාගන්න කියලා. ඔන්න D. ඊට පස්සේ කියනවා කවුද? CD ගේ ලම්බ සමච්ඡේදකය. CD ගේ ලම්බ සමච්ඡේදකය. එයා අපි රතු පාටින් අඳිමු. CD හි ලම්බ සමච්ඡේදය. එතකොට ඔයාට පේන්නේ CD රේඛාව විතරයි. බාගෙට වඩා වැඩි දුරක් ගම්. C වල හරියටම ලෝහ තුඩ තියෙමු. තියලා මේ පැත්තෙන් ඡාපයක් යකුවා. ඒ දුරම ගත්තා මේ පැත්තෙන් ඡාපයක් යකුවා. ඒ දුර වෙනස් කරන්න බෑ මොකද අපි ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්නේ. මෙතනින් ඡාපයක් යකුවා. මෙතනින් ඡාපයක් යකුවා. දැන් අපිට වෙනවා ඒ ලක්ෂ දෙක යා කරන්න. අර යව ඡේදනය වෙනකම් අපි ඒ ලක්ෂ දෙක යා කරමු. ඔන්න හරි. දැන් එහෙනම් ඔය කියන කේන්ද්‍රය පිහිටන්නේ මෙතන. දැන් අපි බලමු මේ දේ වෙනවද කියලා. මෙතෙන්ට ගත්තා ලෝහ තුඩ කව කටුවේ. මේ දුර මැන ගත්තා බලමු වෘතය අඳින්න. එහෙමනම් ඔන්න ඔහොම වෘතය ඇඳා අපේ වැඩේ සාර්ථකයි. හරි. එහෙමනම් මේ විදිහේ වෘතයක් එන්නේ අපිට පුළුවන් ඒ ටික ඇඳගන්න. හරි. ඊට පස්සේ කියනවා AB AC රේඛාවට සමදුරින් කියන දේ හරි නිර්මාණය කරන්න. ඔන්න 8 වෙනි ගාන ඉවරයි. එහෙමනම් අපි බලමු ඊළඟ ගානට කොහොමද උත්තර ලියන්නේ කියලා. එහෙමනම් අපි බලමු 9 වෙනි ගාන. 9 වෙනි ගානේ ඔන්න මං රූපයේ කියලා තියෙන දත්ත ටික එහෙම නැත්නම් ගානේ කියලා තියෙන දත්ත ටික ලකුණු කරලා තියෙනවා. මෙතන කියන්නේ මේ දෙන්නගේ මේ අර්ධගෝලයේ සහ කේතුවේ පරිමාව 64ක් කියලා. එහෙනම් මම මෙහෙම ලියන්නම්. මම මුලින්ම ලියන්නම් අර්ධගෝලයේ පරිමාව. අර්ධගෝලයක පරිමාව ගෝලයක පරිමාව 3න් 4 නම් අර්ධගෝලයක පරිමාව 3න් 2යි. phi r ඝනය මෙතන මට ලියන්න වෙන්නේ r බෙදීම 2 එයාගේ ඝනය. එයි මෙයාගේ අරය r බෙදීම 2ක් නිසා. ධන කේතුවක පරිමාව 3න් 1යි phi r වර්ගය h. h කියන්නේ මෙයාගේ 6යි r කියලත් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඔන්න එයා දැම්ම. මේ කට්ටියවම සමාන වෙනවා කීයකටද? 64කට. දැන් මෙතන මේ පද දෙකේම පොදු කට්ටිය වෙලියට ගමු. 3න් 1ක් පොදුයි 5 පොදුයි. මෙතනත් r ඝනයක් තියෙනවා. එයාවත් r ඝනයක් ගමු. එවිට මෙන්න මෙතන ඉතුරු වෙනවා 2ක් ගුණ කිරීම r ඝනය එලියට ගත්තා. මෙතන 2න් 1 3වෙනි බලය. කියන්නේ 8යි කියලා ගන්න පුළුවන්. ඊළඟට ධන 3න් 1යි 5 r වර්ගය ආවා මෙතන 6යි. දැන් මෙතන 64යි. දැන් ඔබට පුළුවන් මෙන්න මෙයාට මෙයා කපන්න. එතකොට එනවා 4. එහෙනම් මම ලියනවා 3න් 1යි 5 r ඝනය. මෙතන ඉන්නේ 4න් 1 ධන 6. 4න් 1 ධන 6. දැන් එහෙමනම් මේ පැත්තෙත් එනවා 64ක්. මම 4න් 1 තියාගන්නම්. මෙතන එනවා 3න් 1යි 5 r ඝනය. මෙතන මං කීයද ගන්නේ? 4ක් ගමු. 4ක් පොදු හරය විදිහට ගත්තහම මෙතන 1යි 6 වරක් 4 24යි. එහෙනම් මෙතෙන් එනවා 64යි. එක එකනාට ආවේනික ක්‍රමවලට මෙයාව සුළු කරගෙන යන්න පුළුවන්. දැන් මට එහෙනම් එනවා 3න් 1 ගුණ කිරීම 5 r ඝනය ගුණ කිරීම මෙතන එනවා 25. 25 යට 4. මේ පැත්තේ එනවා 64ක්. චුට්ටක් උත්තරෙත් බලමු. දැන් r වෘත්ත කරන්න තියෙන්නේ. මම එහෙනම් මෙතන r ඝනය ගෙනihලා මේ පැත්තේ තියෙනවා 64ක්. මේ පැත්තෙන් ගියන මෙන්න මේ 3 ඉලක්කම මෙතෙන්ට එනවා. මෙන්න මේ 4 ඉලක්කමත් මෙතෙන්ට එනවා. යට එනවා කීයක්ද? 25ක්. ඒ වගේම මෙන්න මෙතන මෙන්න මෙයා උඩ තියෙන 5 අකුර එයාත් පල්ලෙහාට එනවා. හරි. දැන් මෙතන පල්ලෙහා 50ක් හදාගන්නත් ඕන. උඩ 8 ඉලක්කමක් සහ 3 ඉලක්කමක් ගන්නත් ඕන. එහෙමනම් අපි මෙහෙම කරමු. මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. බලමු හරියයිද කියලා. r ඝනය සමානයි මෙතන 50ක් හදාගන්න ඕන හින්දා මේ දෙන්නම දෙකෙන් ගුණ කරනවා. උඩයි යටයි දෙකෙන් ගුණ කරනවා. 50යි 5. මෙතන එනවා 64
ගුණකිරීම දෙක, ගුණකිරීම තුන, ගුණකිරීම හතර. හරි, ආර්ගණය සමානයි අපි බලමු. මෙතන මං මෙහෙම කියන්නම්කෝ, තුන්වෙනි බලයන් හදාගමු. 64 කියන්නේ කීයද? 4 තුන්වෙනි බලය. 4 × 4 = 16, 16 × 4 = 64. මෙතනත් මේ මට ලිව්ව හැකි මෙන්න මේයි 2යි, මෙන්න මේ 4යි ගත්තාම 2 තුන්වෙනි බලය. ගුණ කිරීම 3. මෙතන පල්ලෙහාට එනවා 50 × 5. දැන් මං මෙහෙම ගත්තේ ඇයි කියලා ඔන්න ගණන් හදලා නිතර හුරු ළමයිට තේරෙනවා. ගණේ නැති කරගන්න ඝන මූලයක් දාන්න ඕනේ. තඩි ඝන මූලයක්. එහෙමනම් මෙතන එනවා 4 ඝනය, ගුණ කිරීම 2 ඝනය, ගුණ කිරීම 3 ඝනය සහ 50 × 5. දැන් පුතාලා මෙතන මේ ඝනය තියෙන කට්ටියට එළියට ආව හැකි 4 × 3. මෙතන මේ බලමු උත්තරේ. එයා ඉන්නවා ඝන මූලයක්. එහෙම නැත්නම් 3 න් 1 බලයක්. පල්ලෙහා ඉතුරුයි 50 × 5, මෙතන ඉතුරුයි 3ක්. එහෙනම් 3 න් 1යි. ඒ කියන්නේ 8 වාරයක් 3 8 50 × 5 එයාගේ 3 න් 1 වෙනි බලය. සෑහෙන සුළු කිරීමක් තිබ්බත් මං හිතන්නේ පිළිතුර ලැබුණා. නිකන් ආවට ගියාවට නම් ඊ ගාන සුළු කරන්න බෑ. ඔන්න ඔය විදිහට ගත්තා. තව ඉතින් කෙටි ක්‍රම තියෙන්න පුළුවන්. මම මේ පළවෙනි වතාවේ ඔයගොල්ලොත් එක්ක හදන්නේ. ඒ විදිහට ඔන්න ඒක මං සුළු කරා. ඒ ගාන ටිකක් සංකීර්ණයි සුළු කිරීම. ඊට පස්සේ කියනවා බව පිරිනා ලඝුගණක වගුව භාවිතින් ආර්හි යගේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයන්න. 5 සමානයි 3.14 විදිහට ගන්නුනි. දැන් අපිට මේ සුළු කිරීම වැඩක් නැහැ. අපි එහෙනම් මෙන්න මෙයාව හදන්න ගමු ගාන. මම ලියනවා R සමානයි 8 ගුණ කිරීම. මම මෙහෙම ලියන්නම්, මට හුරු විදිහට නෑ, කමන්නේ අර විදිහටම ලියමු. 3 50 ගුණ කිරීම 3.14. මෙයාගේ 3 න් 1 වෙනි බලය. හරිනේ. හරි. එහෙමනම් මට ලිව්ව හැකි මෙතන 8යි. මං චුට්ටක් කොහොම හදාගත්තොත් හොඳයිද කියලාත් හිතෙනවා. 5 වලගේ කමක් නැහැ. ඔහොම තියාගන්න. එහෙමනම් මෙහෙම තියාගෙන ඔන්න දැන් ලඝු ආදේශ කරන්න යන්න. මම මෙතන ලියනවා LGR. LG 8 මෙතන ಗುಣ කිරීමකින් දාන මේ සෙට් එකේම 3 න් 1 බලයක් තියෙන්නේ. ඒ කියන්නේ 3 න් 1න් ಗುಣ කිරීම මෙතන සංගල වරහණක් කියනවා. LG 3 ඊට පස්සේ මොකද ඉන්නේ? ඍණ LG 50 ධන LG 3.14. ටිකක් සංකීර්ණයි වගේ. LG 8 ධන මෙතන අපි මේ 3 එක තියාගමු. මෙතන ලියාගමු LG 3 ධන ඉරිණ LG 50 ධන ඉරිණ LG 3.14. මං හිතනවා ඔය ටික හරි. නැත්තම් අපිට මේක ಗುಣ කිරීම, මේ සෙට් එක මේ ಗುಣ කිරීමත් එක්ක තියෙනවා. හරි. එහෙමනම් මෙන්න මේ වගේ ලඝු ටික අපි හොයමු. ලඝු ටික හොයපුවාම මෙතන එනවා 0.80 බිඳුව බලන්න ඕන. 80 බිඳුව බලපුවාම 90.30 එනවා. ධන 3 න් 1 වාරයක් ලඝු 3 කියන්නේ මේකෙත් 0.14 එකක් 10 අතර තියෙන හින්දා 47.71. ඍණ මෙතන එනවා 1.0 ලඝු 50 කියන්නේ මට මතක විදිහට 69.90 වෙන්න ඕන. 69.90 මෙතනත් ඍණ අගයක් ඉන්නේ. ඒ ඍණ අගය ආපුවාම මේක බලන්න ඉන්නේ ලඝු 31. පූර්ණාංශය නම් 0.314. ඒක නම් එනවා 49.69. හරි. දැන් අපට මෙතන 0.90.30 ධන 3 න් 1යි මේ දෙන්න එකතු කරලා මේ නාගෙන් අඩු කරන්න වෙනවා. මේ දෙන්න එකතු කරලා මේ නාගෙන් අඩු කරපුවාම එන්නේ ළමයි විවුති අගයක් එනවා. මම වෙලා යන නිසා ඒක කරන්නේ නැහැ. විවුති 42.71. දැන් මෙයාව විවුති වෙදීමකුත් ඔන්න තියෙනවා. නියම ගාන. මෙතන
මේක තුනෙන් බෙදපුහම තමා මේ ගාන ඉන්නේ. මෙතන එනවා ඇතුලේ සුළු කරපුහම විවිති දෙකයි දසම. විවිති දෙකයි දසම වීඩියෝ දීර්ඝවන නිසා මම මේක එන විදිහ කියන්නේ 2.81. ඒකලා මෙන්න මෙයාව තුනෙන් බෙදන්න ඕන. ඔබට මතකනේ තුනෙන් බෙදද්දි මේ පැත්තට ඍණ එකක් එකතු කරලා මේ පැත්තට ධන එකක් එකතු කරලා හොඳ ගාණක් 90.30 මේක සුළු වුණාම එනවා විවිති 1. කීයක්ද? 1.4271. එහෙමනම් දැන් මේ ටිකත් සුළු කරන්න වෙනවා. මෙතෙන්ට එනකන් ආවේ LGR. මේ දෙන්න එකතු වුණාම එනවා කීයද? 0.3301. LGR. එහෙනම් R සමානයි මොනවද? ඇන්ටිලොග් 0.3301. එහෙමනම් මෙන්න මෙයාව බලද්දි 33.1 තියෙනවා. 21.39 මේක 0.1 නිසා මෙතනින් දශම තියන්නේ. ඒ කියන්නේ R ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගියපුවාම 2 සෙන්ටිමීටර් කියලා ගන්න පුළුවන්. සෑහෙන වැඩ ගොඩක් තිබ්බ ගානක්. සුළු කිරීම එහෙම ගොඩයි. මම මෙතන මේවා බෙදෙන විදිහ, විවිධ එකතු කරන විදිහ එහෙම මං කිව්වේ නැහැ වීඩියෝව දීර්ඝ වන නිසා. ඒ කෙසේ නමුත් ඒ ගැටලුවට කොහොම උත්තර ලියන්න අපට හැකියාව තියෙනවා. දහවෙනි ගානේ දරුවන් අමාරුයි කියන ජාමිතිය ගාන. මම මේක මේ විදිහට තියාගන්න මං හිතනවා ඉඩ ඇති වෙයි. මොකද මං කරුණු කාරණා කියනවා විතරයි, ගොඩක් ලියන්න යන්නේ නැහැ. මේකේ උත්තර ලියන විදිහ මං හිතන්නේ ලකුණු දීමේ පටිපාටිය පල්ලෙහැන් මං ගන්න විදිහට ඇටෑච් කරලා තියානා ලින්ක් එකක්. ඒකෙන් බලා ගන්න අපි මේක සාකච්ඡා කරමු. කියනවා PQR ත්‍රිකෝණයේ PQR ඍජු කෝණයක් වන අතර PQR ඍජු කෝණයක්. එන්න මෙයා ඍජු කෝණයක් වන අතර PQ හි මධ්‍ය ලක්ෂ්‍ය X වේවි. P Q ගේ මධ්‍ය ලක්ෂ්‍ය X නම් මේ කෑලි දෙක සමානයි කියලා දත්ත සලකුණු කරගන්න. ඊළඟට කියනවා PR පාදයේ මත Y පිහිටා ඇත. දැන් මෙතන නම් මේක හරි මැදින් දීලා තියෙන්නේ. මම කැමති නැහැ මේ ඕන දිහාවකින් තියාගන්න පුළුවන් වෙන තිබ්බනම් හොඳයි. කමන්නේ. PR පාදයේ මත Y පිහිටා ඇත. PQ ට සමාන්තරව. PQ ට සමාන්තරව R හරහා ඇඳි රේඛාව දික්කල XYT හිදී හමු වෙනවා. ඒ කියන්නේ මේ දෙන්න සමාන්තර බවත් අපි දාගමු. ඒකලා දත්තයක් දෙනවා. TX මෙන්න මේ කොටස සමාන වෙනවලු TR ට. එහෙනම් ඉතින් අපිට මේක මේ විදිහටම තමා අඳින්න වෙන්නේ. මුලින්ම කියනවා PXY ත්‍රිකෝණය. PXY මෙන්න මේ ත්‍රිකෝණය YTR. YTR මෙන්න මේ ත්‍රිකෝණයට සමානයි කියලා පෙන්වන්න කියලා. එහෙමනම් මේ අංග සමයි කියලා. ඉතින් අංග සමයි කියලා පෙන්වන විදිහ 11 වසර දරුව නිසා මුලින්ම කියන්න පුළුවන් මං දල වශයෙන් කියන්නම් PX සමානයි RT. මේගොල්ලොම කියනවානේ PX සමානයි RT කියලා දත්තය. ඒකලා කියන්න පුළුවන් මේ රේඛාවයි මේ කෝණයයි සමානයි. හේතුව මොකද්ද? ප්‍රතිමුඛ කෝණ. මේ රේඛා දෙක සමාන්තර නිසා මෙන්න මෙතන තියෙන කෝණය මෙතන තියෙන කෝණයට හරි මේ කෝණය මෙතෙන්ට හරි සමානයි. ඒ නිසා ඒ දෙන්න අපිට කියන්න පුළුවන් ඒ ත්‍රිකෝණ දෙක මොකද්ද? පාකෝපා අවස්ථාවයටදී. පාකෝපාද නැහැ. මෙයයි මෙයයි නිකේ කෝකෝපා අවස්ථාවයටදී අංග සමයි කියලා කියන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට කියනවා XTRQ ඍජු කෝණාශ්‍රයක් බව පෙන්වනවා. එහෙනම් ඍජු කෝණාශ්‍රයක් බව පෙන්වන්න ඕනනේ. මෙන්න මෙහෙමනේ මෙතන කියන්න පුළුවන් මෙන්න මේ ඍජු කෝණාංශය ගත්තාම ඍජු කෝණාංශයේ චතුරස්‍රය ගත්තාම මම ඒක ලියන්නම්. QRTX චතුරස්‍රය සලකා මට ලියන්න පුළුවන් QX සමානයි XP දත්තය. ඇයි මධ්‍ය ලක්ෂයේනේ. ඊට පස්සේ XP සමානයි TR ඒකත් දත්තය. එහෙනම් ප්‍රත්‍යක්ෂ භාවිතා කරලා මට කිව්ව හැකි QX සමානයි RT එහෙම නැත්නම් TR. TR කියලා ලියන්න. TR මෙතන ලියනවා ප්‍රත්‍යක්ෂයි. හරි. ඔන්න ඒ කොටස හරි. එහෙමනම් දැන් මට කියන්න පුළුවන් එහෙනම් QX සමානයි TR. ඒ වගේම නිර්මාණයට අනුව මට කිව්ව හැකි QX සමාන්තරයි TR කියලා. එහෙනම් මට කියන්න පුළුවන්
මොකක්ද QRTX මොකක්ද සමාන්තරාශ්‍රයක්නේ සමාන්තරාශ්‍රයක් ඒ වගේම ඔයාට කියන්න පුළුවන් X QR සමානයි අංශක 90යි එක දත්තය එහෙනම් ලිව්වේ හැකි මේ කරුණු දෙකම නිසා එම නිසා QRTX ඍජු කෝණාශ්‍රයක් වේ ඔන්න ඔය කාරණා ටික තමයි කියන්න වෙන්නේ මේක සමාන්තරාශ්‍රයක් බව කිව්වා මෙතන අංශක 90ක් බව කිව්වා ඒ වගේම අපිට කිසිම දත්තයක් නැහැ මේ QX සහ XT සමානයි කියලා පෙන්වන්න. එහෙම වුණොත් මේක සමචතුරස්‍රයක් වෙනවා. එහෙම අවස්ථාවක් මේකේ කියලා නැති නිසා අපිට මේක ඍජු කෝණාංශයක් කියලා කියන්නත් පුළුවන්. අවශ්‍ය නම් සමාන්තරාස්‍රයක් වෙන්නත් පුළුවන් විශේෂ දත්තයක් තිබුණා නම්. ඔන්න ඒ ටික හරි. ඊළඟට මොකද්ද කියන්නේ? අපිට කියනවා PQ හරි YT මොකද? YT වර්ගය කොහෙද ආන්නේ? YT ආ මෙන්න මෙයා. මෙයාගේ වර්ගය සමානයි කියන්න කියනවා YR YR ඍණ TR කොහොම නමුත් මම මෙහෙම කරන්නම්කෝ මට හිතෙනවා මෙන්න මේ ත්‍රිකෝණයට මේ පයිතගරස් දැම්මා නම් YTR චුට්ටක් බලමු YTR ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යෙදීමෙන් එහෙනම් මට ලියන්න පුළුවන් YR වර්ගයයි එයාගේ ඍජු කෝණය මෙතනනේ මෙතන ඍජු කෝණයක් නේ නම් YR වර්ගය සමානයි YT වර්ගය ධන TR වර්ගය උත්තරේ මට නම් පේනවා YT වර්ගය ඍණ ධන TR වර්ගය දැන් මේකේ උක්ත කරලා තියෙනවා YT වර්ගය එහෙනම් මම මේ පැත්තට මේ මෙහෙම කරන්නම් මට ලියුවේ හැකි YR වර්ගය මෙතන YT උක්ත කරලා තියෙන හින්දා මෙන්න මේ TR මේ පැත්තට ගිනවා ඍණ TR වර්ගය සමානයි YT වර්ගය පුතාලා මෙතන වර්ග දෙකක අන්තරයක් නේ වර්ග දෙකක අන්තරයක් හින්දා මට ලියුවේ හැකි YR ඍණ TR සාධක විදිහට ඊට පස්සේ YR ධන TR සමානයි YT වර්ගය ෂෝක් වැඩේ නේ එච්චර සංකීර්ණ නැහැ නමුත් මේ ගාන මම හිතනවා ජාමිතියට අලුත් දරුවන්ට ලේසිත් නෑ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ඒ ගාන බොහොම ලේසියෙන් වැඩේ ඉවර කරගන්න පුළුවන්. ඔන්න 10 වෙනි ගාන ඉවරයි. එමනා අපි යන 11 වෙනි ගාන. දීලා තියෙන්නේ ජාමිතිය ගැටලුවක් විදිහටම තමයි. දී ඇති රූපයේ O කේන්ද්‍රය වේ. හරි. මම සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට මෙහෙම පොඩි තත්ත්වයක් ලකුණු කරගන්නවා. කියනවා DBA BA X නම් මෙතන මම X දාගන්නා හේතු දක්වමින් පහත කෝණවල X ඇසුරෙන් සොයන්න. ළමයි මම මේකේ හේතු කියනවා විතරයි ලියන්නේ නැහැ වීඩියෝ දීර්ඝ වෙන නිසා. මුලින්ම අහනවා AOD මෙන්න මේ කෝණ. ඔබ දන්නවා මෙන්න මෙහිම ප්‍රමේයයක් තියෙනවනේ. කේන්ද්‍රය මත ආපාතිත කෝණය පරිධිය මත ආපාතිත කෝණයමින් දෙගුණයයි. මෙන්න මේ කතන්දරේ. කේන්ද්‍රය මත ආපාතිත කෝණය පරිධිය මත ආපාතිත කෝණයමින් දෙගුණයයි. මෙයා x නම් මෙන්න මෙතන 2x. මම කියන දේ කාරණාව තේරෙන්නේ. එහෙමනම් මෙන්න මෙතන මට දැම්මේ හැකි 2x කියලා. එයාව 2x හේතු ලියන්න. ඊට පස්සේ කියනවා ACD කෝකෝ යා. ACD. ළමයි ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ එකම වෘත්තඛණ්ඩයේ කෝණ. මෙයා A වලින් පටන් ගත්තා C වලට ගිහින් D වලින් නතර වුණා. A වලින් පටන් ගත්තා B වලට ගියා D වලින් නතර වුණා. මෙයා X නම් මෙන්න මෙතන කෝණියත් X. එහෙමනම් මට යාවත් ලිව්වේ හැකි මොකක් කියලාද? X කියලා. මේ කෝණේ සයිස් එකම තමයි මෙතනත් තියෙන්නේ. ඊට පස්සේ කියනවා DAO. ඕ. DAO. එයාව කොහොමද හොයන්නේ? X ඇසුරින් කියන්නේ. දැන් ඒකට නම් වෙන ප්‍රමේයවල් කල්පනා වෙන්නේ නැහැ. මෙහෙම වැඩක් කරමු. DO කියන්නේ ත්‍ූර්තයේ අරයක් AO කියන්නේ ත්‍ූර්තයේ අරයක්. ඒ දෙන්නගේ පාද සමානයි. මං එහෙනම් හිතනවා මේ එක කෝණයක් y බැගින් වෙයි කියලා. එහෙමනම් මට ලියන්න පුළුවන් DOA ත්‍රිකෝණයෙන්. එහෙනම් මට ලියුව හැකි y ධන 2x සමානයි 180යි. දැන් මට y හොයන්න ඕන 2y සමානයි 180 ඍණ 2x.
එහෙමනම් මෙතනින් දෙකක් එලියට ගත්තහම එනවා අනුවරින x 2y. මෙයත් දෙකෙන් බෙදමු, මෙයත් දෙකෙන් බෙදමු. එහෙනම් y සමාන වෙනවා අනුවරින x-ට. ඒ කියන්නේ මෙන්න මෙයාගේ උත්තරේ එනවා අංශක අනුවරින x. මෙයා එහෙනම් මෙන්න මේ කෝණය අනුවරින x. ඔන්න ඒ ටිකත් හරියි. ඊළඟට කියනවා හේතු දක්වමින් A D E C කො D E C right. මෙන්න මේ ත්‍රිකෝණය මම එයාව ඇඳගත්තා චුට්ටක්. සහ A E B A E B. එයා වෙන පාටකින් අඳින්න. සමකෝණික බව පෙන්වන්නලු. හරිනේ මම ලියනවා මොකද්ද? CDE ත්‍රිකෝණයකම AEB ත්‍රිකෝණයයි. පුතාලා මෙන්න මෙතන ප්‍රතිමුඛ කෝණනේ. එහෙනම් මට ලිව්ව හැකි නේද? DEC කෝණය සමානයි AEB ප්‍රතිමුඛ කෝණ. ඒ වගේම මේ දැනටම අපි මේ දෙන්න x කියලා පෙන්නලා ඉවරයි. එහෙනම් මම ලියනවා DCE කෝණය සමානයි කවුද? ABE. ඉහත සාධිතයි. දැන් ත්‍රිකෝණයක කෝණ දෙකක් සමානයි නම් ඉතිරි කෝණය කොහොමත් සමානයි. එහෙනම් අපිට ලිව්ව හැකි එම නිසා මොකද්ද? CDE ත්‍රිකෝණයකම AEB සමකෝණී ත්‍රිකෝණ වේ. සමකෝණී ත්‍රිකෝණ වේ. සිංහල මල් ලියන්නේ ඔන්න ඔය විදිහට. ඒ ගැටලුවට අපිට පිළිතුරු ලියන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් යන් ඊළඟට අවසාන ගැටලුවට කොහොමද උත්තර ලියන්නේ කියලා බලන්න. දහය ශ්‍රේණියේදී ඉගෙනගත්ත කුලක ගැටලුවක් තමයි ලැබිලා තියෙන්නේ. කියන්නේ ඒ පාඩමින් මොකද කියන්නේ? කියනවා එක්තරා ආයතනයක සේවකයින් 60ක පිරිසකින් ඔවුන් නැරඹීමට කැමති මාධ්‍යයන් පිළිබඳ ලබාගත් තොරතුරු පහත දැක්වේ. එහෙනම් මට මෙතන ලියන්න වෙනවා සර්වත්‍රය 60යි. සර්වත්‍රය 60යි. ඇයි 60කින් නෙගන්නේ? සිනමාපට නැරඹීමට කැමති පිරිස 32යි. සිනමාපට පමණක් කියලා නැති හින්දා 32යි. වේදිකා නාට්‍ය නැරඹීමට කැමති පිරිස 37යි. එහෙනම් මෙතන 37යි. සිනමාපට හෝ වේදිකාපට නැරඹීමට කැමති පිරිස 47යිලු. හෝ කියලා කිව්වොත් මේලය තමයි එන්නේ. දැන් එහෙමනම් මේලය කියන්නේ මෙන්න මේ කොටස් තුනේම ඉන්න ඕන කීයද? 47. එහෙනම් මට මෙන්න මෙතන මෙහෙම තර්ක කරන්න පුළුවන්. මේ රවුමි 32යි නම් මෙන්න මේ කොටසෙම 32යි නම් වේදිකා නාට්‍ය පමණක් නැරඹීමට කැමති පිරිස අපි මොකද කරන්නේ? 47න් 32ක් අඩු කරනවා. 47න් 32ක් අඩු කරපුවාම කීයක් දෙන්නේ මෙතන? 7/2ක් 5යි. එතකොට එනවා මේ කොටසට 15. හරිනේ 7/2ක් 5යි 15යි. ඒ කොටස ඔන්න පුරව ගත්තා. ඊළඟට ඔකේ අනිත් පැත්තට තර්ක කරන්න පුළුවන් නේ මට. මේ වේදිකා මොකද සිනමා පට හෝ වේදිකා නාට්‍ය පමණක් 47යි නම් මෙතන 37යි නම් මේ රවුමි 37යි නම් එළියේ ඉන්නවා 10ක්. එළියේ ඉන්නවා 10ක්. දැන් ඔන්න වැඩේ හරි. එහෙමනම් මෙතන 32යි නම් මේ කෑල්ල එන්න ඕන 22ක්. ඔන්න ඒ ටිකත් හරි. එතකොට මෙතන 47යි නම් 60න් මේ 47 වෘත මේ කොටස් තුනේ ඇතුළේ ඉන්නේ. එහෙනම් මෙතන එනවා 13ක්. එළියේ 13. ඉහත තොරතුරු පහත වෙන රූපේ ඇතුළත් කරන්න කියන්න කලින් අපි ඔන්න ඇතුළත් කරගත්තා. සිනමා පට හා වේදිකා නාට්‍ය නැරඹීමට කැමති පිරිස කීයද? ඒ කියන්නේ ඡේදනයේනේ. ඡේදනයනවා 22ක්. මේ රූපෙන් ගන්න. සිනමා පට හෝ වේදිකා නාට්‍ය නැරඹීමට අකමැති පිරිස. සිනමා පටත් කැමති නැහැ, වේදිකා පටත් කැමති නැහැ. ඒ කියන්නේ මෙන්න මෙතනින් එළියේ කොටස. හරි? අකමැති පිරිස කොපමණද? උත්තරේ ලියන්න පුළුවන් 13යි. එම පිරිස දැක්වෙන ප්‍රදේශය අඳුරු කරන්න. එහෙමනම් මේ මෙන්න මේ කොටසින් එළියේ. ටිකක් හිතන්න තියෙන ගානක්. ඉතින් පැය තුනේ අවසාන ටිකේ මේකත් සෑහෙන ගානක්. ඔය විදිහට පාඩ කරා නම් හරි. ඊළඟට කියනවා මෙහෙම. මාස කිහිපයකට පසු ඉහත සමීක්ෂණය නැවත සිදු කරන ලදී. එවිට සිනමාපට නැරඹීමට කැමති සියල්ලෝම
වේදිකා නාට්‍ය නැමරමීමට කැමති බව ප්‍රකාශ කළේ නම් සුදුසු වෙන් රූපයක් ඇඳ නවතොරතුරු ඇතුළත් කරන්න. දැන් මාර වැඩක් වෙලා තියෙන්නේ. සිනමාපට නරඹන්න කැමති හැමෝම වේදිකා නාට්‍යත් නරඹන්න කැමතිලු. එහෙමනම් මෙන්න මෙතන මෙහෙම දෙයක් වෙන්නේ. ඔන්න මං සර්වත්‍රය ඇඳා එයා වෙනස් වෙන්නේ නැහැ, එයා හැටම තමයි. හැබැයි මෙන්න මේ සිනමාපට නරඹන්න කැමති හැමෝම මේ රවුම ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් මම මෙහෙම ගන්නම්, මේක උපකුලකයක් හැදෙන විදිහට තමයි යන්නේ. ඔන්න ඔය විදිහට. මේකෙදි සිනමාපට නැරඹීමට කැමති සේරම වේදිකා නාට්‍ය නැරඹීමට කැමති නම් මෙන්න මෙයා එනවා සිනමාපට. මං කිතින් ලියන්නම්, මෙන්න මෙයා එනවා වේදිකා නාට්‍ය. එතකොට මේ 32ම ඇතුළට එනවා. මේ 15 ඔහොම ඉන්නවා, මේ 12 ඔහොම ඉන්නවා. එහෙමනම් ඔන්න ඔය විදිහට තමයි මේ වැඩේ වෙන්නේ. මේ 47ත් වෙනසක් වෙන්නේ නැහැ. එතකොට මේ 47ම මේක ඇතුලේ ඉන්නවා. මම හිතන්නේ එතකොට පැහැදිලි. ඔය විදිහට අපිට මේ ගාන ඉවර කරන්න පුළුවන්. ඉතින් කුදේදුවේ අපි මේ වෙද්දි සම්පූර්ණයෙන්ම උතුරුමැද පළාතේ 2024 දෙවන වාර පරීක්ෂණයේ සියලු ප්‍රශ්න සාකච්ඡා කරා. ඉතින් මේ සියලු දේ කරන්නේ අපේ දරුවන්ගේ අනාගත ප්‍රතිඵලය වර්ධනය කරගන්න. ගුරුවරයෙක් විදිහට අනාගතයකට මටත් කරන්න පුළුවන් දෙයක් කරන්න තමා මේ විදිහට YouTube එක හරහා මේ පාඩම් ඔයගොල්ලන්ට සාකච්ඡා කරලා ලබා දෙන්නේ. ඉතින් මේ පාඩම් හොඳයි නම් ලයික් එකක් දාන්න, ඒ වගේම යම් අඩුපාඩුවක් හෝ ධනාත්මක ප්‍රතිචාරයක් එහෙම නැත්නම් යෝජනාවක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න. ඉතින් එහෙමනම් තවත් දවසක අලුත් වීඩියෝවකින් ගණිතය සම්බන්ධ වෙන්න පුළුවන්, අධ්‍යාපනය සම්බන්ධ වෙන්න පුළුවන් වැදගත් වීඩියෝවකින් මුණ ගැහෙන්නම්. එතෙක් ඔබට සුබම සුබ දවසක්. ආයුබෝවන්.